දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු උදේ වරුවේ මේ උපනිෂ සූත්‍රයේ මූලික කාරණයක් අපි විස්තර කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් ඇහුවනේ මේ ඇතුළාන්තයෙන් නෝනෙන් විමසන්ට පුළුවන්ද කියලා. ඉතින් එතකොට එක භික්ෂුවක් ඒ දීපු උත්තරේ හරි ගියේ නැහැ. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා, අනේ ස්වාමීනි අපිට මේක කියා දෙන්න කියලා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අනේක ප්‍රකාර විදියට විහිද පැතිර ඇති මේ දුක ගැන ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක කිව්වා. දෙවෙනි එක, මේ දුකට හේතුව කල්පනා කරද්දී මේක කිව්වේ උපදි නිදානං. ඒ කිව්වේ මේ කෙලෙස් සහිත කර්ම නිසා තමයි මේ ඉපදින්ට වෙලා මේ දුක් විඳින්නේ කියලා. ඊට පස්සේ මේ කෙලෙස් සහිත කර්ම නැත්තම් මේ දුක නෑ නේද කියලා ඒ දුක් නිරුද්ධ කරන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. ඒ විදිහට කරගත්තොත් මේකේ තියෙනවා අයං උච්චති භික්ඛවේ භික්ඛු සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයය පටිපන්නෝ ජරා මරණ නිරෝධාය. මුළු මුලින්ම දුක් නැතිවෙන්න පිළිපන්න කෙනෙක් කියනවා. ඒ විදිහට යාට මෙනෙහි කරගෙන කටයුතු කරනවා නම් ඒ කියන්නේ දුක්ඛත් ඒකට හේතුවත් ඒ නැති කිරීමත් මාර්ගයත්. ඊර්වසි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තවත් ක්‍රමයක් තියෙනවා කිව්වා. ඒ ඉස්සෙල්ලා කිව්ව එක ක්‍රමයක්, තවත් ක්‍රමයක් තියෙනවා කිව්වා. ඒ තමයි උපදී. ඒ කිව්වේ කර්ම නැත්තම් කෙලෙස් සහිත වූ කර්ම. ඇයි මේ වහට ගන්නෙ? ඇයි මේ කෙලෙස් සහිත කර්ම හැදෙන්නේ? දැන් අපි ගත්තොත් මිනිස්සෙකුට අපි කිව්වා සාමාන්‍යයෙන් මේ ලෝකේ පවතින්නේ සම්මාදිට්ඨිය නිසා නෙමෙයි, මිත්‍යා දෘෂ්ටියෙන්. සම්මාදිට්ඨිය ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ඇති වුණා නම් ඊටු ටික ඇති වෙනවනේ. ඒ නැති වුණාම තමයි ඒ මිසදිටු නිසා තමයි ආයේ කයෙන් වරදි බැඳිනවා, වචනයෙන් වරදි බැඳිනවා, ඉතින් අවුල් වෙලා යනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට මිත්‍යා සංකල්ප හට ගන්නවා, මිත්‍යා වාචා හට ගන්නවා, මිත්‍යා කම්මන්ත හට ගන්නවා, මිත්‍යා ජීවිතී ඔක්කොම හට ගන්නවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා උපදිපනායන් කින් නිදානෝ, මේ කෙලෙස් සහිත කර්ම හටගන්න හේතු උනේ මොකද කියලා එයා කල්පනා කළ යුතුයි කියනවා. ඇයි මෙහෙම හිත කිලුටු වෙන්නේ? හරි, කෙලෙස් කියන එක සාමාන්‍යයෙන් අපි පොදුවේ ප්‍රකටව තේරෙන වචන තුනම ගම්මු. රාගයත්, ද්වේෂයත්, මෝහයත් ගම්මු. ඉතින් ඒකට මුල් වෙනෝනේ කර්මයට, ක්‍රියාවක් කරන්නට. එතකොට ඒ විදිහට ක්‍රියා කරන නිසා තමයි මේ ඊරිසියා, ක්‍රෝධ, වෛර, යටිකූට්ටු වැඩ, මේ නොයෙක් දේවල්, ආත්මార్థකාමී චරිතය, මේ ඔක්කොම හැදින්නේ කෙලෙස් සහිත කර්මෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මොකෙන්ද මේ උනේ කියලා
එයා නුවණින් විමසනවා කියනවා. විමසද්දී මේ හේතු අහුවෙනවා කියනවා. තණ්හා නිදානෝ, මොකෙන්ද වෙන්නේ? තෘෂ්ණාවෙන් කියනවා. මේක වෙන්නේ තෘෂ්ණාවෙන් කියනවා. මේ අධික තෘෂ්ණාවත් එක්ක තමයි මේ ඔක්කොම අවුල එන්නේ. තෘෂ්ණාවෙන් කියනවා. තෘෂ්ණාව ඇති වුණාට පස්සේ ඒ තමන්ට ආස කරපු දේ, නැත්තම් තමන්ගේ හිත ගියපු දේ ගන්නට නොයෙක් උපර වැටි කරනවා. ඒක නොලැබුණොත් මොකද කරන්නේ? වෛර බඳිනවා. එහෙමනේ වෙන්නේ, වෛර බඳිනවා. ඒ වෛර බඳිනවා, ඊට පස්සේ ඒ පන්නගෙන යනවා, නොයෙක් දේවල් කරනවා. ඉතින් කෙලවර නැති අර්බුද හට ගන්නවා. මේ ඔක්කොටම හේතුව තෘෂ්ණාව කියනවා. තෘෂ්ණාව කියලා කියනවා මේ උපදී හටගන්න හේතුව. එතකොට මේ කෙලෙස් සහිත කර්ම හටගන්න හේතුව තෘෂ්ණාව නම්, තණ්හා පච්චා උපාදානං, උපාදාන පච්චා භව, භව පච්චා ජාති. එතකොට එහෙමනම් තෘෂ්ණාව නිසා උපාදාන වෙලා, උපාදාන නිසා කර්ම හැදිලා, ඒ කර්මය නිසා තමයි උපදින්නේ. එහෙනම් තෘෂ්ණාව නොතිබුණොත් උපදී හටගන්නේ. ඒ කියන්නේ කෙලෙස් සහිත කර්ම හැදෙන්නේ. කෙලෙස් සහිත කර්ම හැදෙන්නේ නැත්නම් එයා ඒ පස්සේ නිදා උපාදාන නැහැ. උපාදාන නැත්නම් භවයක් නැහැ. භවයක් නැත්නම් ඉපදීමක් නැහැ. එතකොට මේ තෘෂ්ණාව නිරුද්ධ කරන්නා වූ මාර්ගය මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපිට මේකේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කිරීමේදී තියෙන අමාරුකම අපිට පේනවනේ. දැන් මේ ලෝකේ රහතන් වහන්සේලා නැහෙනි. එතකොට අපිට පැහැදිලි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරගන්න තියෙන බැරිකම. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බුදුරජාන් වහන්සේ වදාළ වචන තියෙනවා. එකක තියෙනවා අනුත්තර මාර විජය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුත්තර මාර විජය කියන්නේ මොකද? මාර්යා ජය ගන්න උතුම්ම දේ කියනවා. එතකොට ඒකට මහයික්කින අයිට දෙයිද? ඊළඟට මට හම්බ වුණා මේ සූත්‍ර අටුවාවේ, අට කතාවේ හරි ලස්සන එකක්. ඒ තමයි මේ දැන් ධර්ම මාර්ගයේ යද්දී මේ ඉස්සෙල්ලාම මොකද දැන් මේ ධර්මයට එන්නේ කවුද? මේ ධර්ම මාර්ගයට එන්නේ අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, පටිච්ච සමුප්පාදයට අනුව කර්මානුරූප උපන්න කෙනෙක්. එතකොට පටිච්ච සමුප්පාදයට අනුව උපන්න කෙනාගේ තියෙන්නේ මොනවද? අවිද්‍යාවයි. එතකොට අවිද්‍යාව සම්පූර්ණයෙන් එයාගේ ජීවිතේ වසාගෙන තියෙනවා. ඒ වසාගෙන නිසා මෙයාට ඇත්ත පේන්නේ නැහැ. ඇයි? මෙයාට පේන්නේ ඔක්කොම ලස්සනට, අසුබදී සුබ හැටියට, දුක්දී සැප හැටියට, අනිත්‍යදී නිත්‍ය හැටියට, ආත්ම නොවනදී ආත්ම හැටියට පේන්නේ. එතකොට ඒකත් එක්ක තමයි මෙයාගේ මේ හැදුනේ තෘෂ්ණාව. එතකොට මේ අපිකිම කරවලේ ඉන්න මිනිස්සෙක් මේ මොකක් හරි ලොකු දෙයක් අල්ලගෙන යනවා. එතකොට ඒ අල්ලන් ඉන්නේ වැටේ කියලා කරවල නිසා. එතකොට කරවලයි අල්ලාගෙන ඉන්නේ දෙකක්. හැබැයි දෙක වෙලා තියෙන එකට කරවලේ නිසා එයා ඒක අල්ලන් ඉන්නවා. අපි කියමු මේ එලියක් වැටුණා. වැටිච්ච එකම බැලුවම අල්ලන් ඉන්නේ මේ මොකද්ද? සර්පකුණක්. එතකොට මොකද වෙන්නේ? එයා ඒක අතාරිනවා. එතකොට යා සර්පකුණක් අල්ලන් ඉන්න බව නොදැන හිටියේ කුමක් නිසාද? කරුවල නිසා. එතකොට යම් දවසක එලියක් උපන්නා නම් එලියක් කිපතිච්ච ගමන් පෙවුනේ මොකද්ද? ඇත්ත දෙය. එතන තිබිච්ච දේ, හැබෑ දේ. ඒ තමයි යා අල්ලන් ඉඳලා තියෙන්නේ සර්පකුණක්. එතකොට මොකද කළේ යා? අතහැරියා.
අර සර්පකුණ අල්ලාගෙන ඉන්නා වගේ තමයි තෘෂ්ණාව. කරවල වගේ තමයි අවිද්‍යාව. එතකොට අවිද්‍යාව නිසායි තෘෂ්ණාව තිබුණේ. අවිද්‍යාව තෘෂ්ණාව එකට. එතකොට එළියේ වැටුණාට පස්සෙත් එයා සර්පකුණ අල්ලන් ඉඳීද? නෑ නෑ. එයා සර්පකුණ අතාරිනවාමයි මම මේ මොකද්ද දිනේ මේ අල්ලන් හිටියේ කියලා. ඉතින් ඒ වගේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි එකට බැඳුච්ච, ඒ නිසා මමයේ මාගේ මාගේ ආත්මය කියලා බැලූ බැලුවත් මම කියලා එකක් පේන කෙනෙක්නේ මෙතන මේ මේ වැඩේට බහින්නේ. එයා තමයි මේ දැන් ඔන්න අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳිච්ච කෙනෙක්. දැන් අපි ගම්මු දැන් මෙතන ඉන්න ගොඩක් වයසක අය නොවැ. හරි, තරුණ වයසේ ඔය නටන්ට තීර නැටුන් නැටුවේ නැද්ද? නැටුවා නොවැ. බැරි ගැහුණාමයි ගුටි කෑවහමයි තේරුණා හප්පි අපේ නැටුමේ වැරද්දක් වෙලා. මොකද්ද මේක? මහා දුකක්. දුකක් කියලා තේරුණානේ ගුටි කෑවට පස්සේ. ඒ තේරුණේ නෑ මේක සසරක් බව. ඊට පස්සේ තමයි අහම්බෙන් බුද්ධ දේශනා අහන්ට ලැබුණේ. ලැබුණාට පස්සේ තේරුණා අනේ මේ භයානක සංසාරයක් නොවැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ අවිද්‍යාව කියන කතාව විස්තර වුණාට Tamanට මේක තේරුණේ නැහනේ. එතකොට අවිද්‍යාවෙන් වැහුණු, තෘෂ්ණාවෙන් බැඳුණු, මමයේ මාගේ මාගේ ආත්මය කියලා අදහසින් යුක්ත කෙනෙක් තමයි මේ මනුස්ස ලෝකයේ උපන්නේ. උපන්නාට පස්සේ හැමතිස්සෙම කාගේ හරි ඇඟේ එලිලයින්ටයි ආසා. ඒක තමයි මනසේ තියෙන හැට් ස්වභාවය. එතකොට කවුරුවක් නැත්තම් හිතෙන් අරමුණක හරි ඉල්ලලා ඉන්නවා. එහෙම අතරලා ඉන්න මිනිස්සුන්ට හැකියාවක් නෑ. එතකොට ඒ එයා තමයි ඊට පස්සේ අනේ මට මේකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා යන්නේ මාර්ගයක් හොයාගෙන. එතකොට මාර්ගයක් හොයාගෙන යන්නේ කවුද? අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු, කර්මය තමන්ගේ දේ බවට, සුඛීය දේ බවට, සුඛීය කියන්නේ තමන්ගේ, තමන්ගේ දෙයක් බවට කර්මයේ පත් වෙලා ඉන්න චරිතයක් තමයි ධර්මය හොයාගෙන යන්නේ. ධර්මය හොයාගෙන ගිය පමණින් එයාගේ අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ නැහැ. යථාභූත ඥානයේ පහළ වෙනකම්ම ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේ අවිද්‍යාව, ඒ අවිද්‍යාව සහගත තෘෂ්ණාවෙන් බැඳුණු කර්මයට දාස වෙච්ච කෙනා තමයි මාර්ගයට එන්න මහන්සි ගන්නෙ. ඒ මහන්සි ගනිද්දී එයාගේ සංසාරේ රැස් වෙලා තියෙන රටාවයි කුසලතා හැකියාවලුයි මේවත් ඉස්සරහට එනවා. එතකොට සමහර විට කෙනෙකුට මට මේ අටුවාව කියවද්දී එක හම්බ වුණේ ධර්මයේ පිළිබඳ මුලා වෙන්න තියෙන තැනක්. ඒකට කියන්නේ අධිගම ප්‍රතිරූපක. අධිගම ප්‍රතිරූපක කියලා කියන්නේ ධර්මයක් අවබෝධ වෙලා නැහැ. හැබැයි එයාට තේරෙන්නේ අවබෝධ වුණාම කියලා. එයා නිකන් හිතුවත් එහෙම මට නිකන් සම්මර්සන ඥානෙ පහළ වේවා කියලා අදිෂ්ඨාන කළොත් එයාට මේ ඉපදී ඉපදී විදි විදි යනවා පේන්න පුළුවන්. එතකොට එයා තවත් අහුරු කර ගන්නවා මොකද්ද? අවබෝධ වුණාමයි කියලා. බුද්ධ ඒ අටුවාවේ තියෙනවා ඒක විසඳා ගන්නට නම් එයා ප්‍රඥාවම මනාකොට පරිශීලනය කළ යුතුයි කියනවා. ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍යයි කියන, දුක් දේ දුකයි, අනාත්ම දේ අනාත්මයි කියන කාරණේම ඉස්මතු ඒකම කරගෙන යන්න ඕනේ කියනවා. මොකද හේතුව අර මට මතකයි බුද්ධ දේශනාවේ තියෙන මේ සංගීතනිකාම තියෙනවා යංකින්චි ධම්මට්ඨිති ඥානං තම්පි කාය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඥානං කියලා තියෙනවා. ධර්මයේ අවබෝධ වෙන යම් ස්වභාවයක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා යට තේරුම් යන්න ඕනේ කියනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මට වැටහුණා කියලා දෘෂ්ටියක් ගන්නවා. දැන් මම ඒ කාලේ ඒ ධර්මයේ ඉගෙන ගන්න එක එක ස්වාමීන් වහන්සේලා ළඟට ගියා. ඒ උන්වහන්සේලා සියලු දිනා මේ දෘෂ්ටිවලමයි හිටියේ. දැන් තමයි මට ඒක තේරෙන්නේ. ওই තායිලන්තේ හාමුදුරුවරුන්ගෙන ওই පොත් තියෙනවා දැන් ලියපු අජාන් මන් කියලා හාමුදුරුවෝ, ඒ ඔක්කොම
ඒ අර අධිගම ප්‍රතිරූපයකට අහුවෙච්ච. ඒ කියන්නේ ඒක ලේසියෙන් හොයාගන්න බෑ. ඒ මේ මායාකාරී විඥානීය ක්‍රියාකාරීත්වයක් එක්කනේ මේ තියෙන්නේ. සිත මවමවා දෙනවනේ. කරුණුකාරණ සල්ලකා බැලුවාම තේරෙනවා මේ මේක බුදුරජාන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ මේ දැන් මේ ලංකාව ගත්තොත් ලංකාව නැත්තරම නැති වුණානේ. කොච්චර නැති වුණාද කියන්නේ වැලවිට සංඝරාජ මේ සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ කාලේ කිව්වේ මේ උපසම්පදා භික්ෂුන් ඒ කාලේ හිටියේ නැන්නේ සිල්වත් සමාගම කියලා මේ නිකන් සිල් රැකගෙන මේ කුඹුරු කොටාගෙන බගාධිකා කරගෙන හිටපු පිරිසක් හිටියේ ගණින්නාසලා කියලා කියනෝනේ. ඔය අතරේ තමයි මේ සරණංකර සංඝරාජ හාමුදුරුව පිණ්ඩපාතේ වඩිමින් මිනිස්සුන්ට මේ පිණ්ඩපාතේ බෙදෙනවා කියලා රටාවක් තියෙනවා කියලා පුරුදු කළේ. මුලින්ම පාත්‍රය අරන් ගමට වඩිද්දී මිනිස්සු කවුරුත් මොකවත් දීලා නැහැ. ආ මේ මොකද කියලා මිනිස්සු බලලා දන්නේ නැතු. පස්සේ තමයි මෙහෙම මේ පිණ්ඩපාතේ කියන එක පුරුදු කළේ මේ අවුරුදු 250කට ඉස්සෙල්ලා මෙහි ලංකාවේ. එතකොට ඔය අතරේ මං හිතන්නේ මන්නාරමට ඇවිල්ලා ඉන්දියන් තාපසෙක් හිසබාපු කහපාට ඇඳගත්තු තාපසෙක් ඇවිල්ලා ඔහොම ක්‍රමක්‍රමෙන් නූරට ඇවිල්ලා මිනිස්සු ගමල ආචිල කියලා ආන් වරිල්ලා උපසම්පදා භික්ෂුවක් ඇවිල්ලා බලන්ට යන්න කියලා. ඒ කියන්නේ Hindu සාදු කෙනෙකුට උපසම්පදා භික්ෂුව කියන්නේ කවුද කියලාවත් මේ බුද්ධ ශාසනයේ පිහිටපු මේ රටේ මිනිස්සු මීට අවුරුදු 250කට කලින් දැනගෙන ඉඳලා නැහැ. ඊට පස්සේ රජුරුවන්ට ගිහිල්ලා පණිවිඩය කිව්වා නිලම කෙනෙක්. කිව්වා මෙහෙමයි රජුරුවනේ යන්න උපසම්පදා භික්ෂුවක් වැඩම කරලා කියලා. හා හා එහෙනම් වැඩම වරින් කියලා දෝලාවක් පිට කළා. ගිනා බැලුවා මේ Hindu සාධුවරේ තීර්ථකෙක්. අන්නේ තීර්ථකෙක්. ඊට පස්සේ මෙයාත් එක්ක කතා කරගන්න බරනවා කවරක කාටවත් භාෂාව බෑ. ඊට පස්සේ උන්න ආරංචි වුණා ගල්ලිනී ඉන්නවා සරණංකර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නම් ශිල්ප ශාස්ත්‍ර ගැන භාෂා ශාස්ත්‍ර ගැන දන්නවා උන්වහන්සේ වඩම්ම ගම කියලා. එතකොට ඒ කාලේ අනිත් හාමුදුරුන්ටත් බෑ හිටපු ගණ්ණාසලාට. ඉතින් ඊට පස්සේ ආවට පස්සේ කතා කරාම අරය සංස්කෘත ශ්ලෝකයක් කිව්වා. කවුද අර Hindu සාධුවරයා? ඊට පස්සේ තමයි රජුරුවට මේ රජතුමනි මෙයා මේ Hindu එක්කෙනෙක්, මෙයා උපසම්පදා භික්ෂුවක් නෙමෙයි මේ කියලා අර සංස්කෘත ශ්ලෝකේ තෝරලා දීලා තියෙන්නේ සංඝරාජ හාමුදුරු. එතකොට ඒ තරම්ම ධර්ම කතාව සුන්න දූලි වෙලා ගියපු සමාජයක් තිබ්බේ. ඊට පස්සේ තමයි ටික ටික ඔය සුද්ධංගේ කාලේ ඇවිල්ලා ඊට පස්සේ පිරිවෙන් ක්‍රමය ඇවිල්ලා ඉගෙනගෙන දැන් ඊට පස්සේ 2500 මේ බුද්ධ ජයන්තිර තමයි ওই භාවනා ක්‍රම ලංකාවට ආවේ. ඊට පස්සේ මහමෙවුනාව පිටවල තමයි මේ සූත්‍ර උගන්වන්න පටන් ගත්තේ. මේ දැන් තමයි මෑත භාගයේ මේ කට්ටිය කවුරුත් මේ පඬිතුකම් කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඇත්ත පරිසරයේ දැනගෙන හිටියේ නැහැ කවුරුවත්. දැන් නම් ඉතින් හැමතැනම අපේ පොත්පත් තියෙනවා, ත්‍රිපිටකයේ තියෙනවා. මේ ත්‍රිපිටකයත් බොහොම මෑත මේ සුලභ වුණේ. නැත්තම් ත්‍රිපිටක පොතක් කියන්නේ මොකද්ද කියලා දැකපු අය හිටියෙත් නැහැ. පන්සල්වල තර්මල් අල්මාරි වල දාලා තිබ්බේ. දැන් තමයි මේ මිනිස්සු ගතිය පොඩ්ඩක් ගැවසෙන්නේ මෙව්වා. ඒ නිසා හිටපු තැනයි උන්න තැනයි වෙච්ච දෙයි දැනගෙන අපි වැඩ කරන්න ඕනේ. නැත්තම් මොකක්වත්ම දන්නේ නැති මේ විදියට හිටියොත් නම් කෙලෙහි ගුණක් නැතුයයි. එච්චර යන්තිමඩ වෙන්නේ. ඉතින් ඒ නිසා ඉබඳු රටාවක හිටපු අයට තමයි මේ වගේ ගැඹීර සූත්‍ර දේශනා ආහඬ ලැබෙන්නේ. ඉතින් මේවැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ලංකාවේ මේ තෘෂ්ණාව නිසායි අපිට මේ සිද්ධිය වෙලා තියෙන්නේ කියලා. අපිට ඒ තෘෂ්ණාව අවිද්‍යාතුන දෙකින් බැඳිච්ච නිසා පුද්ගලයාට සමාධියක් හටගත්තත් නිකන් හිතනවා මගපල කියලා. දන්නේ නේ නිකන් ධර්මයක් ඊට පස්සේ හිතනවා නෑ අදිෂ්ඨාන කරලා ගම් කියලා. මට මතකයි
ඒ වගේ එකක් වුණා. ඔය මම භාවනා ඉගෙන ගත්ත ගුරුවරයෙක් ළඟ අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා, මේ ඒ අම්මා දැන් අනාගාමි කියලා හිතාගෙන ඉන්නවා. ඒ අම්මා ස්වාමීන් වහන්සේට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මං අනාගාමි ඵලයට සමවදිනවා, හැබැයි ඉතින් කෙලෙස් හට ගන්නවා කිව්වා. එතකොට ඒ නායක හරක වෙන්න බෑ, ගිහිල්ලා අදිෂ්ඨාන කරලා බලන්න කිව්වා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා හිනාවිගෙන, හරි හරි ස්වාමීනි හරි කිව්වා. මම හිටියා එතන. එතකොට ඇහුවා ඇයි කියලා. ස්වාමීනි අච්චු අකුරුලින් පෙන්නුම් කළා කිව්වා, අනාගාමී කියලා. ඒ මොනවද? අධිගම ප්‍රතිරූපක. අධිගම නෙමෙයි. එතකොට මේවා ගැන හොඳට ධර්මයේ පිළිබඳ ව්‍යක්ත දැනුමක් නැතුව මේ සූත්‍ර දෙකක් තුනක් ඉගෙනගෙන නම් මේක තේරුම් ගන්නට පුළුවන් කමක් මං හිතන්නේ ඇති කියලා. දැන් මමම සූත්‍ර පිටකේ 15 සතාවකට වඩා කියවලා අටුවාව සම්පූර්ණම කේ මම දැන් කියවලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දිත් අපිට මේ කාරණා තේරුම් ගන්නට ඇයි හේතුව රහතන් වහන්සේලාගේ પરම්පරාව නැතුව ගියා? දැන් මං කිව්ව අවුරුදු 250කට කලින් තිබිච්ච தත්ත්වේ රහතන් වහන්සේලාගේ પરම්පරාවේ තමයි තිබුණේ ප්‍රායෝගිකව මේ ඒ කිව්වේ. දැන් ධර්මයේ තියෙනවනේ පරියාප්තියයි ප්‍රතිපත්තියයි කියලා දෙකක්. පරියාප්තිය කියලා කියන්නේ කරන ක්‍රමය. ප්‍රතිපත්තියයි කියන්නේ කිරීම. කිරීමයි කරන ක්‍රමයි නිකම් පොතෙන් බලලා ලියලා මේ අපගල් දැන් එහෙම තියෙනවා. දැන් අලුතින් තියෙනවා කබඩ් පුටු මේස තියෙනවා වෙනම ලියනවා. ඒක කඩදාහියක ලියලා තියෙනවා, මෙතන මේ ඇනේ වද්දන්ට, මෙතන මේ ඇනේ වද්දන්ට, මෙහෙම කරන්නට කියලා. ඒකයි අර මේ කැලරි ටික පැක් කරලා පොඩි පාසල එනවා අර පොතත් එක්ක. එතකොට පොත බැලුවා, කැලරි ටික එකතු කළා, මේසෙ හැදුවා. ඒ ක්‍රමයට කරන්න බෑ මාර්ගඵල. ඒකට සංසාරේ පුරුදු කරන ලද යම්කිසි ගුණවන්ත බවක් ඕනේ. ඒක හුදෙක් දක්ෂකමකින් වෙන එකක් නෙමෙයි. සාමාන්‍ය මිනිසෙකුට චිත්ත සමාධියක් උපද්දවා ගැනීම යම්කිසි දක්ෂකමක් තමයි. නමුත් බුද්ධ කාලේ ඉඳලා චිත්ත සමාධිය උපද්දවපුවා ඕන තරම් හිටියා. නමුත් සමාධිය කියන්නේ නිවරණයෙන් බැහැරවීමක් තමයි. නමුත් සමාධිය ඇති වෙච්ච පමණින් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. සම්මාදිට බුදුරජාන් වහන්සේ දේශනා කළා සද්ධර්ම ශ්‍රවණයේ ඕනෑමයි. යෝනිසෝ මනසිකාරයේ ඕනෑමයි. ධර්මානුධර්ම ප්‍රතිපදා ඕනෑමයි. කල්යාණ මිත්‍ර ඇසුර ඕනෑමයි. එතකොට ඒ නිසා මේ දැන් බණපත කියවලා හා දැන් මේක හරි පැහැදිලි මමත් මේක ගිහිල්ලා කරන්න ඕනෑ කියලා එහෙම කරගන්න බෑ. අර අධිගම ප්‍රතිරූපයකට අහුවෙනවා. ඒ හොඳට තේරුණා ඔය තායිලන්ත හාමුදුරුවන්ට වෙලා තිබුණේ ඕක තමයි කියලා. ඒකයි මං කිව්වේ බය නැතු මේ ලෝකේ මේ කාලේ රහතුන් නැහැ කියලා මං කියන්නේ. ඒකයි. එතකොට ඒක විස්තර කරනවා අධිගම ප්‍රතිරූපක හැටියට කරුණු 10ක්. ඒ කියන්නේ සමාධිය එනවා, ආලෝකය එනවා, ඥානය එනවා, හැල්ලු බව එනවා, මෙනෙහි කරත් කෙලෙස් එන්නේ නැති ගතියක් තියෙනවා. එතකොට රැවටෙනවා, හා දැන් මම වැඩේ හරි කියලා. කියලා අරකට උපාදාන වෙනවා. උපාදාන වෙච්ච ගමන් එයා විදර්ශනාව කරන්නේ, එයා එකපාරට ප්‍රමාදීටපත් වෙනවා. දැන් මං හරි කියලා ප්‍රමාදීටපත් වෙච්ච ගමන් ආයේ පරණ තැනමයි. එහෙම තමයි ගොඩාක් අයට වෙන්නේ. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ කොහොමද සෝවාන් ගියේ? එහෙම රටාවක් මැද්දේ මේක තියෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මේක මේ ලේසි එකක්. මං ඉස්සර මේ දැන් අපිට මේවා කියා දෙන්න කෙනෙක් හිටියේ නැහනේ. අපි ඉතින් මේ සූත්‍ර කියවනවා, ධර්මයේ මෙනෙහි කරගන්න කල්පනා කරන. ඉතින් මම කල්පනා කළෙත් අපිට තියෙන ඇසකරණාසේ දියුකයි මනස. දැන් මේ නිසා අපිට බොහොම ලේසිනවා මේ තියෙන වැඩි මේ කරන්න පුළුවන් නෑ කියලා. බැලුවා මේකේ තියෙනවනේ මාර පරාජයක් ගැන විස්තරයක්, සේනාසහිත මාරයා ඉන්නවා කියලා විස්තරයක්, මෙහෙම මෙහෙම අල්ලනවා කියලා විස්තරයක්, මේ විදිහට නොමග යවනවා කියලා නිවාප සූත්‍රයේ තියෙනවා. කොරටු අර මාර්යා අර වැද්දෝ කොරටු හදාගෙන, තනකොළ කොරටු හදාගෙන මුවන්ව අල්ලන රටාවක්. ඒ විදිහට අල්ලනවා කියන බව පැවැත්මට පුද්ගලයාව බුද්ධ දේශනා විහිළුවට කියලා නැහනේ. බුදුරජාණන් වහන්සේ විහිළු කතා කියන කෙනෙක් නෙමෙයි. නිකා නිකරුණේ
කටට එනවා කියන ඒවා නෙමෙයි ඒවා. ඒ ඔක්කොම බුදු වැසින් බලලා විස්තර කරලා ශාස්ත්‍රුත්වයේ පිහිටා සර්වඥතා ඥානයේ පිහිටා කියන දේශනා. ඉතින් ඒවා බලද්දි තේරෙනවා මේක මේ අපි හිතන තරම් ලේසි නෑ කියලා. හැබැයි ඒකට අපි පුරුදු කළ යුතු දේවල් නැතිට ටික ලේසි නැති වුණත් අපි කළ යුතු දෙයක් තමයි පුරුදු කිරීම. පුරුදු කිරීම කළ යුතු දෙයක්. එතකොට පුරුදු කරන්ටත් අපි නිකන් කතාවක් කියලා තියෙනවා, දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා. ඉතින් ඒ වගේ දැන ගියොත් කතරගම නම් ඒ වගේ මේකේ මේ බුද්ධ දේශනා හොඳට කියවලා හිට ඒක පුරුදු කරපු කෙනෙකුගෙන්, ඒ නැත්තම් ඒක ඉගෙනගත්තු කෙනෙකුගෙන් අහලා ඒකේ හිත පහදවාගෙන ඉල්ල කියන්නේ මේ කාලේ දුර්ලභ එකක්. මොකද නැත්තම් අපේ හිතේ ස්වභාවය තමයි අපි හැරී කැමති පුද්ගලයෙකුට ලකුණු දාලා ඒ පුද්ගලයාට සලකලා ඒකෙන් සන්තෝෂ වෙන්න. දැන් මේ වගේ දැන් බණ අහනවා කියමු. ඔන්න මට බණකට ආරාධනා කරනවා. ආරාධනා කරපු ගමන් ඒ ආයි ඉස්සලාම අහන්නේ, ස්වාමීනි මට කියන්නේ, ස්වාමීනි අපි චතුරාර්ය සත්‍ය ගැන අහන්න කැමතියි. අනේ ස්වාමීනි අපි පරිසම්පාද ගැන අහන්න කැමතියි. අනේ ස්වාමීනි මේ තුන් ආකාරකට විපාක දෙන කර්මය ගැන අහන්න කැමතියි. අපිට එහෙම එකක් කියා දෙන්න කියලා කවුරුවත් ආරාධනා කරන්නේ නැහැ. ආරාධනා කරන්නේ කොහොමද? ස්වාමීනි ධර්මදේශනාවක් පවත්වන්න කැමතියි. ඊට පස්සේ දෙවන වහන්නේ, ස්වාමීනි පිරිකරට මොනවාද වුනේ? ඕන් ඒකින් තමයි යා චූන් වෙන කාරණේ. ඊට පස්සේ අපි ධර්මදේශනාවට යනකට එයාගේ හිතේ තියෙන්නේ මොකද්ද? ධර්මදේශනාව ගැන නෙමෙයි. දැන් සෙනකට සලකන්ට ඕනේ, අරක දින්ට ඕනේ, ස්වාමීන් වහන්සේට හොඳ සරුවට පිරිකරක් දින්ට ඕනේ. ඊට පස්සේ කියනවා, උඹලා දන්නේ මං අසුවල් ස්වාමීන් වහන්සේ තොඩම ගත්තා. මං පිරිකරක් මේක කුණාසිට පූජා කළා. ඔතනින් කතාව ඉවරයි. එහෙම තමයි මේ රටාව යන්නේ. ඒ නිසා මේ දැන් තියෙන ශ්‍රවණ මාත්‍රයකින් අවසන් වෙන එකක්. ඒකට කියන ශ්‍රවණ මාත්‍රයෙන් අවසන් වෙනවා. සවන් දුන්නා ඉවරයි. ධර්මයේ පුරුදු කිරීමේ බඳු පරිසරයක හැදිච්ච අය නැවත නැවත ඒක අහලා අහලා ඒ අහපු කාරණේ දරාගෙන ඒක මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලත් කරුණක් පැහැදිලි කරගන්න කාලයක් යනවා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කළා මේ දෙවෙනි ක්‍රමේ හරි කිව්වා. මොකද්ද දෙවෙනි ක්‍රමේ? තෘෂ්ණාව. උපදිවලට හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැත්තම් උපදි නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. තුන්වෙනි එක කිව්වා, ආයමත් බලන්න කිව්වා ඇතුලින්, කොහොමද මේ තෘෂ්ණාව තණ්හාපනායන් කත්ත උපජ්ජමාන උපජ්ජති, මේ තෘෂ්ණාව උපදින්නේ කොහේද? ඔන්නේ බලන්න කිව්වා, තෘෂ්ණාව උපදින්නේ කොහේද? එතකොට යා දකින්නවා මෙහෙම, මේ ලෝකේ ප්‍රිය මිහිරි ස්වභාවයක් ඇද්ද යම් තැනක, ආන් එතනයි කියනවා තෘෂ්ණාව කියන එක උපදින්නේ. කොහෙද උපදින්නේ? ප්‍රිය වූ මිහිරි වූ ස්වභාවය යම් තැනක ඇද්ද එතන. මේක කියන බුදුරජාන් වහන්සේ ආන මහණෙනි, මොකද්ද කොහෙද මේ ලෝකේ ප්‍රිය වූ මිහිරි වූ ස්වභාවය කියන්නේ මොකද්ද? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකේ ප්‍රිය වූ මිහිරි වූ දේ මොකද්ද? තමන්ට තියෙන මේ ඇස කියනවා. එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවසති. ආන් එතන තමයි කියනවා තෘෂ්ණාව ලැගගෙන ඉන්නේ. එතකොට තෘෂ්ණාව ලැගගෙන ඉන්න එක තැනක් තමයි මොකද්ද? ඇස. ඔන්න ඇසේ ඉන්නවා උන්දේ පදිංචි වෙලා. තමන්ව දුකට කැඳවාගෙන යන්න හොඳට සැරසිලා ඉන්නවා. එතකොට තෘෂ්ණාව කොහෙද පදිංචි වෙලා ඉන්නේ? ඇසේ. තෘෂ්ණාව ඇසේ පදිංචි වෙලා නම් තෘෂ්ණාවේ ස්වාමියා අවිද්‍යාව, ස්වාමියයි බිරිඳයි දෙන්නම ඉන්ටිපේ. එතකොට තෘෂ්ණාව විතරක් දැහි තියෙන්නේ. එතකොට
අවිද්‍යාවක් තියෙනවා එතන. ඊළඟට කියනවා සෝතං ලෝකේ පිය රූපං සාද රූපං කන්න ළඟත් තෘෂ්ණාව නැවතිලා කියනවා තියෙන්නේ. කන ළඟත් තෘෂ්ණාව ඇපදිංචි කියනවා කන ළඟත්. ඊළඟට තියෙනවා ගහනන් ලෝකේ පිය රූපං සාත රූපං තමන්ට බොහෝම මිහිරි මధుර වූ දෙයක් කියනවා තමන්ගේ නාසි අපිට හොයාගන්න බැරි වුණාට මේක ආන් එතන තෘෂ්ණාව පදිංචි වෙලා කියනවා තියෙන්නේ. ඊළඟට කියනවා දිව ලෝකේ පිය වූ ප්‍රිය වූ මිහිරි වූ තැනක් කියනවා මිහිරි වූ දෙයක් කියනවා දිව. එතනත් පදිංචි වෙලා කියනවා තෘෂ්ණාව තියෙන්නේ. කය ශරීරයත් මුළු ශරීරෙම තෘෂ්ණාව පදිංචි වෙලා ඉන්න තැනක් කියනවා. එතකොට බලන්න තෘෂ්ණාව කොහේ කොහේද අල්ලලා තියෙන්නේ කියලා. ඔක්කොම තැන්වල උන්දෑ ඉන්නවනේ. ඊළඟට තියෙන මනෝලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපද්දමානා උපද්දති එච්ච නිවිසමානා නිවිසති. මනස කියන්නේ තෘෂ්ණාව නැවතිලා ඉන්න තැනක් කියනවා. එහෙනම් තෘෂ්ණාව නැවතිලා ඉන්න තැන් හයයි තියෙන්නේ. ඔනෝදී හය ඇස කන නාසය දිව කය මනස මේ හය කියන මේ තෘෂ්ණාව තියෙන්නේ. එතකොට අපිව මෙහෙවන්නේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාව තමයි තණ්හාවට බැඳිච්ච සිත තමයි අපිව මෙහෙවන්නේ. අර්ග බලාපං කියලා මෙහෙවන්නේ කවුද? මේ හිත තෘෂ්ණාවට බැඳිච්ච හිත කියනවා අරක බලාපං අරක ආශාපං අරක කාපං අරක ඇඳපං. එතකොට මේ ඔක්කොම හිත මෙහෙවන්නේ කවුද? ඊට පස්සේ එහෙනම් අර ඇසකන නාසී දිවකය මනස කියන ඒක මෙහෙවන බලවේගය තමයි අවිද්‍යාවත් තෘෂ්ණාවත්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මහණෙනි අතීතේ වේවා යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ඇස කන නාසයේ දිවකය මනස කියන හය දැක්කේ නිත්‍යයි කියලා නම් ඔන්න විද්‍යාව දැක්කද? ඇස කන නාසයේ දිවකය මනස නිත්‍යයි කියලා නම් දැක්කේ සැපයි කියලා නම් දැක්කේ. දැන් මේකේ මෙහෙම එකක් තියෙනවා. දැන් ඉතුරු එකත් අපි ගන්න ඕනේ. ඇහැ විතර කර නවත්තන්න බෑ. ඇහැ කියලා කිව්වොත් ඉතුරු ඔක්කොම තියෙනවා මේකේ. නැවතිලා තියෙන්නේ ඇහැ විතරක් නෙමෙයි. ඇහිම් පේන යම් රූපයක් ඇද්ද රූපාලෝකේ පිය රූපං සාත රූපං රූපත් ලෝකේ ප්‍රිය වූ මధుර වූ දෙයක් ඇහැට පේන රූප. ඒක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සත්‍යයගේ උපදීම හරියට මේ බිත්තියක චිත්‍රයක් අඳිනවා වගේ කියනවා. කම්මි නිකම් මේ බිත්තියක් තියෙනවා. ඒ බිත්තිය සුදුපාට ගාලා ඔන්න අඳිනවා කියමු ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් හෝ. ඊට පස්සේ පුද්ගලයාට බිත්තිය පේන්නේ නැහෙනි. පුද්ගලයාට පේන්නේ කවුද? රූපයක්. ඒ වගේ කියනවා මේක. එතකොට මේ ඇහැට පේන රූපෙට ආසා කරනවා. එතන තමයි ආසාව නවතින තැන. කනට ඇහෙන ශබ්දේ එතන තමයි ආසාව නවතින තැන. නාසයට දැනෙන ගඳ සුවඳ එතන තමයි ආසාව නවතින තැන. දිවට දැනෙන රසේ එතන තමයි ආසාව නවතින තැන. කයට දැනෙන පහස එතන තමයි ආසාව නවතින තැන. සිතට සිටින අරමුණු ආසාව නවතින තැන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා මේවා දකින්නේ වෙනස් වෙන්නේ නැති දේවල් වගේ. ඇහැ රූපේ කන ශබ්ද මේ ඔක්කොම දකින්නේ වෙනස් වෙන්නේ නැහැ වගේ. එයාට පේන්නේ ඒවා සැප ලබා දෙන දේ වගේ.
මේක තියෙනවා සුකතෝ වද්දක්කුම් සැප ලබා දෙන දියක් වගේ දකිනවා, අත්තතෝ වද්දක්කුම් තමා වගේ දකිනවා, ආරෝග්‍යතෝ වද්දක්කුම් මේක තමයි නිරෝගීව තියාගන්න ඕනේ දේ කියලා දකිනවා, කේමතෝ වද්දක්කුම් මේක තමයි රැකවරණේ තියෙන තැන කියලා දකිනවා. මොකද්ද රැකවරණ තියෙන තැන හැටියට එයා දකින්නේ? මේ ඇස කන නාසය දිවකය මනස. එහෙම දකින යමෙක් ඇද්ද තේ තණ්හා වඩේයෝ, ඒගොල්ලෝ දියුණු කරේ තෘෂ්ණාවයි. යේ තණ්හං වඩේසු, යමේ තෘෂ්ණාව දියුණු කළාද තේ උපදීං වඩේසු, ඒ අය කෙලෙස් සහිත කර්ම තමයි කියනවා දියුණු කළේ. යමෙක් කෙලෙස් සහිත කර්ම නම් රැස් කරගත්තේ තේ දුක්ඛං වඩේසු, ඒගොල්ලෝ කරගෙන තියෙන්නේ දුකම රැස් කරගත්තු එක කියනවා. යමෙක් දුකම නම් රැස් කළේ කවදාවත් ඒගොල්ලෝ මේ ජරා මරණ සෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඒක නිසානි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සෝතාපන්න වෙච්ච කෙනා ගැන විස්තර කළේ. ඒකේ තියෙනවා මේ මහණෙනි, මහා සාගරෙන් මිනිස්සෙක් ජලබිඳු කීපයක් අරන් එළියෙන් තියෙනවා. එතකොට එළියට ගත්ත ජලබිඳුයි සාගරයේ තියෙන ජලබිඳුයි ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. අනේ ස්වාමිනී, ඒක ගුණ කළා කියන්න බෑ කියනවා. මහණෙනි, ඒ වගේ තමයි යමෙක් සෝතාපන්න වුණොත් එයා නැති කරපු දුක සාගර ජලයේ වගේ කියනවා. ඒ කියන්නේ ආත්මහතක් උපදිනවා කියන්නේ සුළු දෙයක් කියනවා. ගණන් නොගත යුතු තරමේ සාමාන්‍ය දෙයක් කියනවා. නමුත් සෝතාපන්න නොවීම යාට දිගින් දිගටම මේකේ අන්ට වුණොත් නම්, ඇයි එකපාරක් තිරිසන් අපායකට ගියොත් ආයෙත්ින් ගොඩේනවා කියන්නේ බොරු. එතකොට ආයේ එක වතාවක් නිරේ ගියොත් ගොඩේනවා කියන්නේ බොරු, ආයේ බේරෙන්න තැනක් ලැබෙන්නේ නැහැ. ඊළඟට කල්යාණ මිත්‍රව මුණ ගැහෙනවා කියන්නේ ලේසි එකක් ඈ. ඒකනේ මම ඔබට කිව්වේ මේ පින් රැස් කරගෙන ඉල්ලෙදි ප්‍රාර්ථනා කරන රටාවක්, කලණ මිතුරන්ගේ ඇසුර ඇති දෙව්ලොව කියලා. ඇයි එහෙම කිව්වේ? දිවී ලෝකයේ ගියත් කල්යාණ මිත්‍රයෙක් හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කළ කතා කරන කවුරුවත් හම්බ වෙන්නේ නැති යනවා. දැන් සාමාන්‍ය මේ භූමාටු දෙවිවරු මේ වෘක්ෂවල වාසය කරන අය, මිනිසු කිරි වහල ඒ මත ගන්න අය, ඒගොල්ලන්ට සෝකීය ප්‍රඥාවක් නැහැ. තමන්ගේම කියලා දිනු කරගන්න කලාතුරකින් කෙනෙක් තමයි. එහෙම නැත්නම් දෙවිවරුන්ට කියලා අපි වගේ තමයි. දැන් මිනිස්සු හැටියට අපි ඉන්නවනේ, අපිට කියලා අමුතු ඥානයක් තියෙනවනේ. යන්තම් ඔය දැන් උදාහරණයක් කියන්නම්. ඔන්න ඉස්සර අපිට කිව්වා, මට මතකයි අපි පොඩි කාලේ නම් තිබුණේ පස්සේ කාවේ පොල් තෙල් කන්ටිපාය, පොල් තෙල් වලින් මිනිස්සුන් ලිඩ වෙනවා කියලා. මේක ව්‍යාපාරිකය දීපු මතයක්. නමුත් බටහිර දැන් හොයාගෙන තියෙනවා ලෝකේ තියෙන සෞඛ්‍ය සම්පන්නම ආහාර වලින් එකක් කියලා පොල් තෙල්. නමුත් මිනිස්සුන්ට ඒක කියන්න කවුරුත් ඉන්නවද? කවුරුත් නැහැ. අරග කියපු ගමන් ඒ කියන්නේ අපිට එහෙම තමන්ටම කියලා තේරුම් කරගන්න හැකියාවක් නැති අයනේ. අන්තම් මේ ඔය ගෙදර ගිනල්ලා ඔය කරෝල කැල්ලක් හදලා මොන හරි කාලා හිටපු අයනේ. ඒකවත් හරියට කරගන්න බෑනේ. ඉතින් එහෙම එකේ කොහොමද මේ යථාභූත ඥානයක් පිණිස හිත මෙහෙවන්නේ? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රටාව අපි අඳුනාගෙන අපි කල්ලාණ මිත්‍රාගේ ආශ්‍රය තමයි උපකාර වෙන්නේ. කල්යාණ මිත්‍රා කියලා හරි කෙනා අපිට අහුන්නේ නැත්තම් ලෝකේ ගත්තොත් මේ මහා කල්ලාණ මිත්‍රෝ අත උස්සත්වා කිව්වොත්
හා අපි පාපි මිත්‍රිය අපේ අත උස්සන්නේ නැහැ කියලා කවුරුන් නිසන්දු වෙන්නේද? සියලු දෙනා කියයි. දේවදත්තත් කිව්වානේ මගේ ළඟට එන්න. මං ඉතර කරවන්නම් ශ්‍රමණ ගෞතමයෝ දැන් උන්න ලාභ සත්කාරට අහුවෙලා. මං මේ භයානක සසරේ මං ඕගොල්ලන් විතර කරවන්නම් කියලා දේවදත්තත් කිව්වනේ. එතකොට දේවදත්ත ගාවට කැඩිලා ගියපු 500 කාගේ ශිෂ්‍යෝද? ප්‍රඥාවෙන් අග්‍ර වූ ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය 500ක්. සුළුපටද? එතකොට ආන් එතකොට අපිට තේරුම් ගත හැකි ඒ අය මාර්ගඵල ලබන්නට පිට තියෙන කෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාව පැවිදි වූ පිරිසටත් කලන මිතුරා හොයාගන්නට බැරුව ගියා. එනම් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ සරණ යාම මේ කාලේ කොච්චර දුර්ලභයිද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, අතීතේ අනාගතේ වර්තමානෙත් මේවා නිත්‍යයි සුඛයි ආත්මයි කියලා මේවා අල්ලගත්තු කවුරුවත් ගැලවෙන්නේ නැහැ කිව්වා. දැන් හින්දු ධර්මයේ තුල හින්දු සාධුවරු හරියට භාවනා කරනවා. භාවනා කරාට ඉන්නේ සම්පූර්ණ ආත්ම දෘෂ්ටි. ඒකට ඒක ගණන්නේ තත්වමසි. ඒක තමයි සංස්කෘත වචන. ඒක තියෙන ඍග්වේදේ. තත්වමසි එය තොපය. එය තොපය කියලා කියන්නේ ඒ ගන්නේ බ්‍රහ්ම ස්වરૂප කියලා. ඒ සමාධියට තමයි අල්ලගන්නේ. මිස්තිතු. අවිද්‍යාව පෝෂණය වෙන්නේ. ඉතින් මේකේ තියෙනවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා මේවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න බැරි වුණොත් කිසි කෙනෙකුට බේරිල්ලන්නේ නැහැ කියලා. ඒක මේ වගේ කියනවා සයේතාවි බික්කවේ ආපාණීය කංසෝ. ඒක හරියට මොකක් වගේද? ප්‍රණීත බීමක් වගේ කියනවා. ප්‍රණීත බීමක් වගේ කියන වර්ණ සම්පන්න, ගන්ධ සම්පන්න, රස සම්පන්න. එතකොට ඇසකරණාසී දිවට, දිවකය මනසට බුදුරජාණන් වහන්සේගේ උපමාව. මොකක්ද උපමාව? ප්‍රණීත රසවත් සුවඳහමන පාට තියෙන බීමක් කියනවා. හැබැයි මේක තියෙන්නේ විෂේන සංසට්ටෝ විසදාලා. එතකොට මේ විසදාල හොඳ සුවඳහමන ප්‍රණීත බීමක් තියෙනවා. මෙතනට එනවා දුවගෙන ගම්මා විතත්තු පෑවිල්ලට අහුවෙලා, අව්වට අහුවෙලා, පීඩාවටපත් වෙලා, කලන්ත හැදිලා, පිපාසිත දිව ගිලෙන පිපාසිත මිනිස්සෙයි දුවගෙන එනකොට මේන දෙනවා මේ බීපං. මොකද්ද දෙන්නේ? ආන් අරග දිනවා, ස්මාර්ට් ෆෝන් දිනවා වගේ ළමයින්ට දෙන්නේ අරගෙන මේම් පුතේ ගණින්. එතකොට මොකද වෙන්නේ? අර එක ආරණ එක හාඳුරු කෙනෙකුට දායකේ රට ගිහිල්ල එනකොට ගෙනත් දීලා මේ ලැප්ටොප් එකක්. ඒ වයසක හාඳුරු දන්නේ නැහෙනි මේ ජංජාලේ. ලැප්ටොප් එකේ තියෙන මේ ලට්ටපට්ට දන්නේ නැහැ. ඉතින් නායක හාඳුරු හිතුවා මේක තමයි මේ හරීම අලුත් ක්‍රමී ධර්මී ඉගෙන ගන්න තියෙන කඩින පින්කම. දවසේ පොඩි නමට තෑගි කොලා, මේ අපේ පොඩි නම හරී දක්සයි, ඕම් බණ ඉගෙන ගන්නට මම මේක දෙනවා කියලා. අර ආචිලා සාදුනාද දුන්නා. ආචිලා දන්නේ ලැප්ටොප් එකේ තියෙන සෙල්ලම් දන්නේ. එතකොට අර නායක හඳුරු දන්නවද? දන්නේ පොඩි නම් මාස 3 සිවුරු ඇරියා. සීවි කල්ුණා දැක්කද? ඒ වගේ තමයි ওই ටෙලිෆෝන් ජාවාරමත්, ওই සිල්ලමත්. එතකොට ඒ වගේ මේක කියනවා මේ පිපාසිත මිනිස්සෙක් කියනවා. ආවට පස්සේ කියනවා මේ බීපං. මේක බීලා හැබැයි මේක කියනවා පිපාසිත මිනිස්යාට කියනවා සචේ ආකංකසි පිව. කැමතිනම් බීපිය. පිවතෝහි කෝතං ඡාදිස්සති බුද්ධීනං හරි සැපයි උඹට. ඒ කියන පාටත් හොඳා, සුවඳත් හොඳා, රසත් හොඳා. හැබැයි උඹ එක බිව්වට පස්සේ
ඔබ මැරිලා යයි. එක්කෝ මාරාන්තික වේදනා විඳෝ විඳෝ හිඳි, කැමති නම් බීපන්. එතකොට කියන බුදුරජාන් වහන්සේ වදාලා, මහණෙනි එතකොට යා ඒක ගණන් ගන්න නැතුව, අර කියාපු අනතුර ගණන් ගන්න නැතුව අරක බීගෙන බීගෙන යනවා කියන. ආන් ඒ වගේ කියනවා මහණෙනි, යම් කිසි කෙනෙක් ශ්‍රමණ වේවා බ්‍රාහ්මණ වේවා අතීතේ මේ ඇසකනනාසී දිවකයේ මනස දැක්කනම් නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දැක්කනම් ඊළඟට යන් ආරෝග්‍ය වශයෙන් දැක්කනම් මේක තමයි ආරක්ෂාව තියෙන තැන කියලා දැක්කනම් ඒ එයා එයාට තියෙන ඒකට ඇල්ම බැල්ම හෙලාගෙන වාසය කිරීම විතරයි කියනවා. මොකේදද? තමන්ගේ ඇසකනනාසී දිවකයේ මනසට බැඳී ගිය සිතෙන් තෘෂ්ණාවෙන් වාසය කරන්න විතරයි තියෙන. එතකොට යාට අකුසල් කර්ම රැස් වෙන්න ගන්නවා. එතකොට යාට ඒ මොකද වෙන්නේ? යා වඩන්නේ දුක. දුක වැඩුවට පස්සේ යා ජරා මරණ වලින් කවදාවත් ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා මේ ඔක්කොටම ඒක වෙන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානේ වේවා ශ්‍රමණවරු බ්‍රාහ්මණයෝ සිටිද්ද එයයි මේ අනිත්‍ය වූ ඇස අනිත්‍ය වශයෙන්ම දකිනවනම් මේ දුක් වූ ඇස දුක් වශයෙන්ම දකිනවනම් අනාත්ම වූ ඇස අනාත්ම වශයෙන්ම දකිනවනම් රෝගී වූ ඇස රෝගී වූ රෝගයෙන් යුතු ඇසක්ම හැටියටම දකිනවා නම් බිය යුතු තැනක් හැටියට දකිනවා නම් භයතුවක් දක්කුම්. ඒ කියන්නේ දැන් බලන්නකෝ, දැන් කියන විස්තරේ බය වෙන්න කියනවා මොකේදද? ඇස ගැන. ඇසට බය වෙන්න කියනවා, තමන්ගේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, තමන්ගේ මේ හිතට බය ඇති තැනක් හැටියට මේ ආයතන හය දකින්න කියනවා. එතකොට බය ඇති තැනක් හැටියට බාහිර ආයතන හය දකින්න කියන හැම දකින්නකට මොකද වෙන්නේ? ඒ අය තෘෂ්ණාව අතාරිනවා කියනවා. අර මං කිව්වේ අල්ලගෙන හිටියා අර භයානක සර්පකුණ අල්ලන් හිටියා කරවලේ. හැබැයි මේ එළිය වැටිච්ච ගමන් මොකද වෙන්නේ? මේ මොකද්ද මම මේ අල්ලන් ඉන්නේ කියලා අතාරිනවා. ඒ වගේ තමයි මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආරෝ මේ රෝග වශයෙන් බය වශයෙන් දැක්කා කියන්නේ මොකද්ද? යථාර්ථේ. ඒකට කියන්නේ මොකද්ද? යථාර්ථේ. යථාර්ථ කියන්නේ ඇත්ත ඇති සැටි. ඇත්ත ඇති සැටි දැක්කා නම් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම දැක්කා නම් දුක් දේ දුක් වශයෙන්ම දැක්කා නම් අනාත්ම දේ අනාත්ම වශයෙන්ම දැක්කා නම් ඊළඟට රෝගී වන දේ රෝගී දේ වන දෙයක් හැටියටම දැක්කා නම් ඊළඟට බය හට ගන්නා දේ බය හට ගන්නා දෙයක් හැටියටම දැක්කා නම් ඒ දැකීම නිසා මොකද වෙන්නේ? තණ්හා පජහින්සු තෘෂ්ණාව අතාරිනවා. ඒ දැකීම නිසා මොකද වෙන්නේ? තෘෂ්ණාව අතාරිනවා. තෘෂ්ණාව අතෑරපු ගමන් කෙලෙස් සහිත කර්ම අතෑරුණා කියනවා. කෙලෙස් සහිත කර්ම අතෑරුණ ගමන් දුක අතෑරුණා කියනවා. දුක අතෑරුණ ගමන් ඉපදීම ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සියල්ලෙම නිදහස් වුණා කියනවා. එහෙනම් බලන්න මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකෙන්ද? හරි විදියට කාරණා වටහා ගැනීමෙන්. අනිත්‍යදී අනිත්‍ය වශයෙන් වටහා ගැනීමෙන්, දුක්දී දුක් වශයෙන් වටහා ගැනීමෙන්, අනාත්මදී අනාත්ම වශයෙන් වටහා ගැනීමෙන්. සාමාන්‍ය පින්වත්නි, අපිට එදිනෙදා ජීවිතේ සිද්ධ වෙන දේවල් හොඳටම ඇති මේ කරුණු කාරණා තේරුම් ගන්නට. නමුත් අපි ඒකට අවධානය දෙන්නේ නැති ප්‍රශ්න තියෙන. අපි ඒකට
අවධානී යොමු කරන්නේ අපි හැමතිස්සෙම මේක පුද්ගල වශයෙන්ම බලනවා මේක ඒකකයක් හැදීරෙටම බලනවා බලලා මේක අනේ මෙහෙම උනේ ඇයි මට මෙහෙම උනේ ඇයි කිය කියා මේක මම මගේ කිය කිය බලන නිසා මේකේ අවසානයක් නැත්තේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා මේක දැක්කොත් ඒ ආකාරයෙන්ම එයා එකෙන් නිදහස් වෙනවා කියලා ඊළඟට ඒක දේශනා කරනවා මහණෙනි මේ වගේ එකක් කියනවා ඔන්න අර බීම ජාතියම තියෙනවා කියනවා හරි සුවඳයි හොඳ පාට ඒ වගේම ප්‍රණීත රස විස මිශ්‍ර වෙලා තියෙන එතකොට පුරුෂයෙක් කියනවා පිපාසයෙන් දුවගෙන ආම්පසාරය කියනවා එම්බා පුරුෂේ මේන් තියෙනවා හොඳ ප්‍රණීත රසවත් සුවදහමන බීමක් හැබැයි මේකට වහදාලා තියෙන්නේ කැමතිනම් බීපන් බිව්වට පස්සේ එක්කෝ මැරිලා යාවි එහෙම නැත්තම් විඳු විඳු හිටීවි එතකොට මියා කල්පනා කරනවා අර කලින් එක්කෙනා මොකද කළේ වීගෙන වීගෙන ගියානේ මේ කෙනා මොකද කරන්නේ මියා කල්පනා කරන්නේ නැහැ මට එහෙනම් මං වතුර ටිකක් හොයාගෙන බොනවා මට ඕක ඕනි නෑ එහෙම නැත්තම් මං කැඳ ටිකක් බොනවා එහෙම නැත්තම් මං ගියේ මොනවා හරි හොයාගෙන බොන්නම් මට නම් ඕක ඕනේ නෑ කියලා එයා නොබී ඉන්නවා කියනවා ඒ වගේ කියනවා ඇස කන නාසී දිව මන කය මනස අනිත්‍ය වශයෙන් දැකලා ඒක අතහැරීම මේක කියනවා අනිත්‍ය වශයෙන් දකිනවා නම් දුක් වශයෙන් දකිනවා නම් අනාත්ම වශයෙන් දකිනවා නම් එහෙමනම් මේකේ මේ පින්වත්නි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක දේශනාවේ තෝරලා තියෙන්නේ කොහොමද භාග්‍යතුන් වහන්සේ යමක් අනිත්‍ය නම් ඒ දුකයි යදනිච්ඡං තං දුක්ඛං යන් දුක්ඛං යම දුකණං තදනත්තා ඒක අනාත්මයි යදනත්තා යමක් අනාත්මද නේතම් මම එය මගේ නොවේ නේසෝ හමස්මි ඒ මම නොවේමි නමේසෝ වත්තාති ඒ මාගේ ආත්මය නොවේ බලන්න හරි ලස්සනයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රටාව එතකොට ඔය මේකෙදි ඉස්සලාම එහෙනම් මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය මොකද්ද? අනිත්‍යයි. එහෙනම් ඇසේ තියෙන මූලික ලක්ෂණය මොකද්ද? අනිත්‍ය බව. අනිත්‍ය උනේ නැත්තම් ඒක දුක බවට හැරෙන්නේ නැහැ. ඒක ලිඩ වෙන්නේ, ඒක වයසට යන්නේ, නොපෙනී යන්නේ, නොඒ වේදනාවලටපත් වෙන්නේ. දැන් ඇසේ වුණත් නොයේ කැක්කුන් එහෙම හටගන්නවනේ මේ ඔක්කොම හටගන්නේ මොකද්ද මේ ඇයි දුක් හටගන්නේ අනිත්‍ය නිසා එතකොට දැන් කය ගම්මු කය අනිත්‍යයි කය අනිත්‍ය මොනවද කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා මේ සමින් වටකළ යම් මේ කයක් ඇද්ද මේ කයේ අනිත්‍ය නොවන එක අංශුවක් නැහැ එතකොට මේ අනිත්‍ය බවට පත් වෙන මේ කය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කය බලන්න කියලා. දැන් අපි ගත්තොත් අපිට නිකම් හිතා ගන්න පුළුවන් ඇටරැකිල්ල. ඇටරැකිල්ලත් එක්ක බැඳිච්ච මේ ශරීරයේ මේ කේශාන්තයේ තේ පාදාන්තය දක්වා ඕනම තැනක රෝග හටගන්න බැරිද? හටගන්නවා. ඕනම තැනක කැපුම් කෙටුම් සීරින් වෙන්න බැරිද? ඕනම තැනක් දැවෙන්න පිච්චෙන්න බැරිද? පුළුවන් ගින්නට වතුරට අහුවෙන්න බැරිද? පුළුවන් ඕනම සතිකුට ග්‍රහණය කරන්න බැරිද? පුළුවන්. එහෙමනම් දැන් මේ කය දුකටපත් වෙන එකක් අනිත්‍ය නිසා. අනිත්‍ය නිසා මිනිස්සු ඇවිදගන්න බැරුව දුක් වෙලා දැන් මේ දවස්වල බලන්න හිතලා මේ දවස්වල ඉස්පිතාල පිරিলা මොන රෝගින්ද ඩෙංගු රෝගින් මේ අගුපිල්ලල බුදියන් ඉන්න ඉස්පිතාලවල දැන් බලන්න මේ මදුරියෙකුගේ කේටයක්නේ මදුරියෙකුගේ
කේටයක්නේ පිවිසෙන්නේ මදුරුව දෂ්ට කරනකට. ඒකිනේ ඔය විසබීජය තියෙන්නේ. ඒක මොනතරම් මේ පටක බිඳ 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 යනවනේ මේ ශරීරේ. රුධිර පට්ටිකා බිඳ බිඳ යනවා. ඉතින් මේ බලන්න මේ අනිත්‍යයි ඉතින් අනාත්ම දෙයක්නේ මේ පරිහරණය කරන්නේ. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් මේ ලෙඩු නෑනේ කවුරුවත්. එහෙනම් මෙතන කවුරුත් නෑ වයසට පලච්ච අය. තමාගේ වසඟේ පවත්වා ගන්නට පුළුවන් නම් මේ කාවත් තමාගේ වසඟේ පවත්වා ගන්නට, ඒ කියන්නේ අපිට මේ ඇස් දෙක වසඟේ පවත්වන්නට බෑ. කන් දෙක වසඟේ පවත්වන්නට බෑ. නාසය වසඟේ පවත්වන්නට බෑ. දිව වසඟේ පවත්වන්නට බෑ. කය වසඟේ පවත්වන්නට බෑ. මනස වසඟේ පවත්වන්නට බෑ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේකේ එක්තරා අවස්ථාවක දේශනා කළා මහණෙනි, අසෘතවත් පුතඥයා, ඒකේ මේ ධර්මය අහපු නැති එක්කෙනා, කය එපා වෙනවා කියන යාට, කය ගැන කලකිරිනවා කියන, අනී මට නම් වැඩක් නැහැ, මේ කයක් නැත්තම් මොනතරම් හොඳද, මේ කයක් නිසා බිඳින වද කිය කය ගැන කලකිරිනවා කියනවා. අසෘත පුතඥයා කය ගැන කලකිරුණාට හිත ගැන කලකිරින්නේ නැහැ කියනවා. හිත මගේ මම කියලා තෘෂ්ණාවෙන් වැළඳගෙන ඉන්නවා කියනවා හිත ගැන. හරි, ඔය ලක්ෂණේ නැද්ද අපේ? තියෙනවනේ. බුදුරජාන් වහන්සේ දේශනා කළ එකෙදි මහණෙනි, වැළඳ ගන්නම ඕන නම් මගේ කියලා කය වැළඳ ගන්න කිව්වා. ආත්මයයි කියලා ගන්න ඕන නම් කය ගන්න කිව්වා. කය ඕන නම් අවුරුදු 10ක් 15ක් තියේ කිව්වා. 20ක් 25ක් තියේ කිව්වා. ලෙඩ වෙනවා පේනවා කිව්වා. වයසට යනවා පේනවා කිව්වා. මැරෙනවා පේනවා කිව්වා. මේ හිත මහණෙනි එහෙම නැහැ කිව්වා. මේ මොහොතින් මොහොත වෙනස් වෙනවා කිව්වා. මේ වඳුරෙක් ගහකට නැගලා එක අත්තක් අල්ලි, ඔබ දැකලා තියෙනද වඳුරෝ වේගෙන් අත්ෙන් අතට පැනගෙන යනවා ගස්වල, සුටුස් ගාලා පයින්නවා. මේ අත් අල්ලගත්ත ඊළඟ එකට යනවා, ඒ අත් අල්ලගත්ත ඊළඟ එකට යනවා. ඒ වගේ වේගෙන් අරමුණෙන් අරමුණ පැනපැන කියන මේ හිත තියෙන්නේ. මේත වේගෙන් අරමුණෙන් අරමුණ පැනපැන කියනවා තියෙන්නේ. ඒ නිසා මේ චිත්ත ස්වභාවය ගන්ටපා කියනවා. ආත්මයක් හැටියට තමාගේ කියලා ගන්ටපා කියනවා. මේ චිත්ත ස්වභාවය ගන්ට කියනවා. මේකත් මේ ආත්ම අනාත්මයි කියලාම ගන්ට කියනවා. දැන් අපිට මේක ඇසු පමණින් නොවැටෙන්න පුළුවන්. හැබැයි අපිට නොවැටුණාට භාග්‍යතුන් වහන්සේට වැටුණාද නැද්ද? වැටුණා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇසිරුණු මාර්ගපල්ලාභි ශ්‍රාවකයන්ට වැටුණාද නැද්ද? වැටුණා. දැන් මේ වැටහීම ගැන මේ කතාවක් මට මතකයි. මං හිතන්නේ සූරම්බට්ට කියන කෙනා, මට මතක යාගේ නම ඒ වගේ. එයා බොහොම දුප්පත් කෙනෙක්. එයා බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා මේ මාර්ගඵල ලැබුවා. ලැබුවට පස්සේ ඒ ලැබිලා පැහැදිලා සරණ ගිහිල්ලා ගියා. ගියාට පස්සේ මාර්යා, මට මතක මේක ජාතකට කතාවේ තියෙන්නේ, මාර්යා කල්පනා කළා මෙයාගේ මෙයාට මේ අවබෝධයක් ඇති වුණාද, මෙයා මුලාවට පත් වුණාද කියලා බලන්ට ඕනේ කියලා ටිකක් සූරම්බට්ට ගෙදර ගියාම මේ ගෙදරට බුදුරජාන් වහන්සේ වැඩලා. එතකොට සූරම්බට්ට ඉතින් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ වගේ වැඩ හිටිය නිසා වන්දනා කළා. වන්දනා කළා ඇයි ස්වාමිනේ කියලා ඇහුවා. සූරම්බට්ට මම මේ ආවේ කියන්ට මං ඔහෙට කිව්වානේ කරුණු කීපයක්. මොකද්ද ස්වාමිනේ? කිව්ව මේ ඔහෙට කිව්වනේ මම මේ ඇස අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. එහෙමයි. කන, නාසය, දිවකය, මනස අනිත්‍යයි, දුකයි, අනාත්මයි කිව්වනේ. එහෙමයි කිව්වා. මම මේ කියන්ටයි මට පොඩි වැරදීමක් වුණා. මේවා නිත්‍යයි, සුඛයි, ආත්මයි කියලා දරාගන්ට ඒකයි කියන්ට ආවේ. කවුද මේ කියන්නේ? බුදුරජාන් වහන්සේගේ වේශයෙන්මයි. ආද වගේ නම් මෝඩ තැඹල නිකම්ම සුටුස් ගාලා හනේ එකනේ මටත් මේ වැරදුනා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නම් මේක වැරදුනා නම් ඉතින් මමත් මේක මේ
එහෙනම් අපටත් මේ වැරදුනා හොඳ විලාට මේ උපහාසයේ මේක මේ කිව්වා කියලා එහෙම මුලා වෙනවනේ. එතකොට මේ සූරම් බට්ට කිව්වා කල්පනා කළා වෙන්න බෑ බලන්න දැන් ඒ බුදුරජාන් වහන්සේ වගේමයි දැන් ඇවිල්ලා ඉන්නේ. සූරම් බට්ට කිව්වා වෙන්න බෑ වෙන්න බෑ, මොකද මේක මේ අනිත්‍යමයි කියලා මට හොඳට වැටහුණානේ, මේක දුකයිම කියලා මට වැටහුණානේ, මේක ආත්මයක් නෑ කියලා මට වැටහුණානේ, මේක හරිනේ ඉතින් වැටිච්ච එක මේක නම් වෙන්න බෑ. ඊට පස්සේ කල්පනා කළා හිතුවා නෑ මේ ඉන්නේ බුදුරජාන් වහන්සේ නෙමෙයි, මේ ඉන්නේ මාර්යා, මේක මාර්යාගේ පක්ෂේ කතාවක් මේ කතා කළේ කියලා ඇහුවා. ඇත්ත කියන්ට ඔය බුදුරජාන් වහන්සේ නෙමෙයි නේද, ඔය මාර්යා නේද කියලා ඇහුවා. ආහනකට මම නොපිනි ගියා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ උන්න කාලේ යා එහෙම සෙල්ලම් දෑවානම් අද මොකක්ද මේ ලෝකේ කට්ටියත් එක්ක කරන්ට තියෙන්නේ? දැන් හිතන්න අද ශ්‍රාවක ජනයා මොනතරම් ශ්‍රාවක ජනයාව කලම්බනවද, සුලියේ දමාලා කලම්බනවා වගේ කැළඹිලා යන්නේ. ඒ කැළඹිල්ලට හසු නොවි කෙනෙක්ින්ට නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වාග්‍යතුන් වහන්සේ කෙරෙහිම පැහැදීමක් ඕනේ. පැහැදීම බොළඳ පැහැදීමක් නොවි ඕනේ. බොළඳ පැහැදීමක් නොවි. ඇයි බොළඳ පැහැදීමක් නොවි කියලා කියන්නේ? බොළඳ පැහැදීම නොනින් තොරයි. සාමාන්‍යයෙන් අපි රුවන්වැලි සෑය වඳින්න කියනවා බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන නිසා. නමුත් අපි ඒකට බොළඳ වෙන්න කියන්නේ නැහැ. බොළඳ වෙන්න කියන්නේ නැහැ. ඒක සීමාව යා ඒකේ යා ඒක බොළඳ වීමෙන් තොරව කරන්න ශාස්ත්‍රුන් වහන්සේ දැන් අපි ගත්ත ජීවමාන බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැන අපි බොළඳ වෙන්නේයිද? දැන් බුදුරජාන් වහන්සේ ගිහින් අපි සෙල්ෆි ගහන්න දෙයිද? බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න. අනේ ස්වාමිනී පොඩ්ඩක් ඉන්න කියලා ෆෝන් එක අල්ලයිද? නෑ. ඇයි? හේතුව ශාස්ත්‍රූ ගෞරවේ. එහෙනම් මහාසෑයට ගියාට පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙතන සිටියා නම් අද මට කුමක් කියයිද කියන එක මතක් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ජීවමාන මෙතන වැඩ සිටියා නම් අද මාත් එක්ක මොන වගේ දහමක් කියයිද? අන්න එතකොට ශාස්ත්‍රූ ගෞරවේ එනවා. එහෙම නැත්තම් ඒක නිකන් සෙල්ලමක් වේවි. ඒ මම කිව්වේ අර මං අර පොල් ගෙඩියක් අර මේ බුරිමේ තියෙනවා දැකලා මං අර පොල් ගෙඩියක් පාට කරලා පූජා කළා. ඒක කිව්වන් පස්සේ මේ කඩේ තියෙන පොල් අරන් ගිලා ගොඩ ගහන්න ගත්තානේ. ඇයි? හේතුව බොළඳකම. ඒ නිසා ඒ වගේ මේ ධර්ම කතාව කියන්නේ මේ ධර්ම ඉගෙන ගන්නී අපි බොළඳ වෙන්න නෙමෙයි, බොළඳ බවින් අත්මිදෙන්ටයි. එතකොට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගනිද්දී අපි හොඳට තේරුම් ගන්න ඕන එකක් තමයි මේ අනිත්‍යයි කියන්නේ ඇත්තටම තියෙන දේ. ඒක අපිට පේන්නේ නැත්තේ මොකද? අපි මුලා වෙලා ඉන්න නිසා. දුකයි කියන්නේ ඇත්තටම තියෙන දේ. නමුත් අපිට පේන්නේ නැත්තේ මොකෝ? මුලා වෙලා නිසා. අසුබයි කියන්නේ හැබෑවටම තියෙන දේ. අපිට පේන්නේ නැත්තේ මොකෝ? මුලා වෙලා නිසා. මේකේ ආත්මේ මම කියලා එකක් නැහැ කියන්නේ, මගේ කියලා එකක් නැහැ කියන්නේ, මාගේ ආත්ම කියලා එකක් නැහැ කියන්නේ හැබෑම ලක්ෂණය. හැබැයි අපිට මේකේ මම කියලා එකක් තියෙනවා වගේ දැනෙනවා නැද්ද? මාගේ කියලා අයිතියක් තියෙනවා වගේ දැනෙනවා. මට ඕන හැටියට මේක පවත්වන්න පුළුවන් වගේ හිතෙනවා, හැඟෙනවා එහෙම. ඒ මොකද්ද? මුලා වීම. එතකොට මේ මුලාව අනිත් පැත්ත පෙරලින්ට ඕනේ නේද? ඇත්ත පහළ වෙන්න.
එතකොට මේ මුලාව අනිත් පැත්ත පෙරලලා දෙන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාකොට සේවනය කරොත්, ඒකේ හරි ලස්සන කතාවක් තියෙනවා. මේ මිලින්ද ප්‍රශ්නේ, මිලිඳු රාජ ප්‍රශ්නේ, මිලිඳු රජු අහනවා, ස්වාමීනි ඔබ වහන්සේලා කියනවා නොවැ නිවන සැපයි සැපයි කියලා. ඉතින් සැප නම් මොකද ඔච්චර දුක් විඳින්නේ කියලා අහනවා. රැට කන්ටත් නැහැ, පහසුවෙන් ඉන්නත් නැහැ, මේ හක්මන් කර කර වාඩි වෙවි, මේ මොකද විඳවන්නේ කියලා අහනවා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා මිලිඳු රජුගෙන්, රජතුමනි ඔබතුමා රාජ්‍ය ලබා ගන්නට සෑහෙන දුක් විඳ නේද කියලා. ඇයි මදුරුව කාගෙන ඉන්නට නැහැ, කෑමක් බීමක් නැහැ, වැස්සව්ව කියලා එකක් නැහැ, රාත්‍රී දවාල කියලා එකක් නැහැ, යුද්ධ කරගෙන මේ බොහෝම දුකසේ නේද කියලා රජ වුණේ. රජකම දුකක්ද කියලා ඇහුවා. රජකම දුකක් නෑ ස්වාමීනි, සැපක් කිව්වා. එතකොට රජකම ගන්ට දුක් විඳි නැද්ද කියලා ඇහුවා. දුක් විඳා කිව්වා. ඒ වගේ තමයි මේ රජතුමනි නිවන සැපක් කිව්වා. ඒ නිවන ගන්ට තමයි කිව්වා ස්වාමීන් වහන්සේලා. සංඝයා බොහොම දුකසේ වීරිය කරගෙන ඇසකන නාසී දේකය මනසට නටන්ට නොදී ඒක පෙලාගෙන ඊළඟට අකුසලයකට යන්ට නොදී දමනය කරගෙන දිවාරය වෙහිසේලා ඔට්ටු වෙන්නේ ඒ සැපේ ගන්ට තමයි කිව්වා. ගත්තට පස්සේ සැප කිව්වා. එතකොට ඒකේ තේරුම මොකද්ද? අවිද්‍යාසාගත මේ සංඥාව කණපිට හැරෙන්න ඉපෑ. ඒ කියන්නේ දැන් කණපිටනේ තියෙන්නේ, හොඳ පිටට ගන්ට ඉපෑ. හොඳ පිටට හරවා ගන්න ලේසි එකක් නෙමෙයි. ඒකට තමයි මේ බොහොම ඉවසීමෙන්, බොහොම ඉවසීමෙන්, බොහොම කල්පනාකාරීව වැඩ කරන්න තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒකට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනම හිත පහදවන්න කියලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් අපි පොඩි කාලේ දහම් පාසල් යන කාලේ ඉඳලා, ඉස්කෝලේ යන කාලේ ඉඳලා ආර්ය සමාර්ගය දන්නවා. එතකොට අපිට හිතෙන්නේ මොකද? අපි දන්නවනේ. හිතෙන්නේ නැද්ද ඕක? ආ, සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය ගැන චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ නැති කමනේ කියනවා. එතකොට නමුත් ඒක තමන් තුල බලපාලා තියෙන හැටි පේන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. තමන් තුල බලපාලා තියෙන හැටි බැලිල් බලනකොට තමයි මේකේ ජඹුර පේන්නේ. මේක මහා බරපතල විදියට මේ සංසාරේ හිර වෙලානේ කියලා. එහෙම නැතුව පිටින් නම් පේන්නේ නෑ හිරයක්. පිටින් පේන්නේ බොහොම සෑල්වියෙන් කාල බීලා හිනා වෙලා චූන් එකේ ඉන්න එකක්. පිරිසක් අඬනකට අඬනවා, හිනා ඇඟිලි හිනා එනවා, මගුල් ගෙවල්, නෑදෑ ගෙවල්, සින්දු විනෝද මේවා මැද්දෙන් බලද්දි පිටට පේන්නේ, පිටට පේන්නේ නෑ. සත්තු ගැන ගත්තත් හිතන්නේ මේ සත්තු නිකන් චූන් එකේ ඉන්නවා වගේ. ඇයි එහෙම තමයි පේන්නේ. මේක ගැඹුරෙන් බලන්න ඕනේ. ඒ ගැඹුරෙන් විමසලා එක තැනක තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කළ මට සූත්‍රයක් අඹ වුණා. දුක්ඛ ධම්ම සූත්‍රය මට මතකයට. ඒකේ තියෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමී විදර්ශනා වඩලා 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 මෙයාට පේනවා කියනවා ගිනි අඟුරු ගොඩක් වගේ. එතකොට කියනවා ආතරින්නේ. ඇයි මේකේ නේද අපි ආස්වාදී හොයන්නේ? ආස්වාදී විඳලා 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 මේකේ මුලාවටපත් වෙලා අටුවම් බැහැලනේ තියෙන්නේ. මේකේ අලගීතෙන් වැලගීතෙන් මුලගීතෙන් හොයාගන්න බෑනේ. මේක මුලාවට මුලාවෙන් මුලාවටපත් වෙලා සුළු දෙයිනුත් ආස්වාදේ විඳින මට්ටමටම මේ වැටිලා අන්ධ වෙලානේ තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළේ එකයි, මේක ගිනි අඟුරු ගොඩක් වගේ, ගිනි අඟුරු ගොඩක් වගේ පේන්ට ගන්නවා කියනවා ශ්‍රාවකයාට. විදර්ශනා වඩද්දී මේ ආයතන හයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආමේ අරමුණු ගැනිල්ල ආන් එතකොට නිබ්බිදා අන්න එතකොටයි ඉපා වෙන්නේ. එතකොටයි හිතෙන් අතෑරෙන්නේ. නිකං අතෑරෙන්නේ නෑ, මේක ඇලිලා තියෙන්නේ අරමුණු වල. පඨවි ධාතුවේ හිත ගිලිලා තියෙන්නේ.
ඇයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ විඤ්ඤාණ ගැන කොහොමද දේශනා කළේ? බහණෙනි, රූපෝපයං වා භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨමානෝ තිට්ඨෙය්‍ය නන්දූප සේවණං විරූල්ලං වේපුල්ලං ආපජ්ජති කියලා. මහණෙනි, මේ විඤ්ඤාණේ තියෙන්නේ සතරමා ධාතුන්ගේ ගිලිලා කිව්වා. දැන් රහත් ඵලයට පත් වෙච්ච ගමන් විඤ්ඤාණේ පඨවි ධාතුවේ පිහිටන්නේ නැහෙනි, ආපෝ ධාතුවේ පිහිටන්නේ නැහෙනි, තේජ ධාතුවේ පිහිටන්නේ නැහෙනි, වාය ධාතුවේ පිහිටන්නේත් නැහෙනි, අසකරණාසී දිවකය මනසේ පිහිටන්නේත් නැහෙනි. ඒ මට්ටමට එන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොම වැඩෙනවද? මේක දේශනා කළා තින්නේ කොහොමද? රූපෝපයං භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨමාන තිට්ඨෙය්‍ය. මහණෙනි, මේ විඤ්ඤාණේ රූපේ ගිලී තියෙනවා කිව්වා. කිඳා බැස වේදනාවේ විඳීමේ කිඳා බැස විඤ්ඤාණේ තියෙන්නේ. සංඥාවේ මොන සංඥාවේද කිඳා බැහැලා තියෙන්නේ? මමය මාගේය කියන දැක්මේ නිත්‍යයි සුඛයි ආත්මයි කියන සංඥාවේ තමයි ගිලා බැහැලා තියෙන විඤ්ඤාණේ. ඊළඟට සංස්කාරේ චේතනාවේ ගිලා බැහැලා තියෙන්නේ. මේක එකපාරට සුටුස් ගාලා ගැලවිලා යයි කියලා හිතන්නේ කිසි දවසක වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ භයානකකම අපිට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ එකයි, මේක නන්දූප සේවනං ආස්වාදින් සේවනය කරන්නේ. එතකොට විරූල්ලං වේපුල්ලං ආපජිතේ විඥානේ ලස්සනට පැලවෙනවා. ඇයි අහනවනේ? දැන් මෝලියපග්ගුණ බුදුරජාන් වහන්සේගෙන් අහනවා, භාග්‍යතුන් වහන්සේ විඥානේ කාගේ කෑමක්ද කියලා අහනවා. දැන් විඥානේ ආහාරයක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාළනේ. ඊට පස්සේ මෝලියපග්ගුණ අහනවා, මේ විඥානේ කාගේ ආහාරයක්ද කියලා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, විඥානේ කාගේවත් ආහාරයක් කියලා නෙමෙයි මම දේශනා කළේ කියනවා. විඥානේ කුමකට ප්‍රත්‍යවේද කියලා අහන්න කියනවා. විඥානේ මොකීටද උදව් කරන්නේ කියලා. ඒ කියන මහණෙනි, විඥානේ උදව් කරන්නේ ආයි උපදින්න කියලා. විඥානේ උදව් කරන්නේ මොකිටද? එතකොට පුනබ්බවාබි නිබ්බත්තිය, ආයිමත් උපදින්න කියනවා විඥානේ උදව් කරන්නේ. ඒක තමයි කියනවා විඥානේ දින සපෝට් එක, කෑම ආහාරය පෝෂණය මොකද ආයි උපදින්න. එතකොට පින්වත්නි, එබඳු අවිද්‍යා සහගත, අවිද්‍යාවෙන් වැස්සුණු, තෘෂ්ණාවෙන් බැඳුණු, කර්මානුකූලව පරිවර්තනය වෙමින් යන කර්මානුරූප විපරිණාමයකට බඳුන්වන විඥානයක් තමයි මේ ඇහි හටගන්නේ. ඒ බඳු එකක් තමයි කනේ හටගන්නේ, නාසය හටගන්නේ. හැබැයි මේක අපිට කවදා හරි පේන්න ඕනේ. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ජානාති පස්සති කියලා. මේක දැනගන්නටත් ඕනේ, දකින්නටත් ඕනේ. ආන්ගේ දකින ප්‍රඥාව, ඒකට තමයි ඒක නුවණින් දැකීම කියලා කියන්නේ. දැන් අපි කියමු සාමාන්‍ය මිනිස්සයාට ඕක තේරුම් ගන්න පුළුවන් සුළු දේවල් වලින්. අපි කියමු සාමාන්‍ය මිනිස්සේ කවුරුරි කෙනෙක් අසත්පුරුෂ ආශ්‍රයකින් යුක්තව ඉන්නවා කියලා හොඳ මිනිස්සෙක්. එතකොට එයා හොඳ මිනිස්සෙක් අසත්පුරුෂ ආශ්‍රයට වැටුණාම ජීවිතයේ අද්දකින් තියෙන පරිණත මිනිස්සෙක් මේක දකිනවා. මොකක්ද දකින්නේ? අසත්පුරුෂ ආශ්‍රයට වැටිලා ඉන්නවා හොඳ කෙනෙක්. එතකොට අර පරිණත මිනිස්සයා මෙයා ගැන අනාවැකියක් කියනවා. මොකද්ද කියන්නේ? ඔය අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒ පුද්ගලයා නරක් වෙනවා ඕම් බලාපන් කියනවා. කියන්නේ නැද්ද? ඒකත් නුවණක් නේද? ඕම් බලාපන් ඔයා නරක් වෙනවා කියනවා. කියපු ආකාරයටම අනාගතේ පේනවා. සමහර ඒවා තියෙනවා, ඒ වගේ නිකන් කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් දේවල්. මේක එහෙම එකක් නෙමෙයි. මේක ගැඹුරටම විමසා හැබෑලෙසම පඨවි ධාතුවේ ඇත්ත ස්වභාවය පේන්න ඕනේ. ආපෝ ධාතුවේ ඇත්ත ස්වභාවය පේන්න ඕනේ. ඇයි දැන් මේකේ බාධාව මොකද්ද? ඇයි මේක මුලා කරන කරුණුත් එනවනේ. ඒකට මං කියුවේ වචනේ අධිගම ප්‍රතිරූපක කියලා. නොලැබූ දේ ලැබුවා වගේ, නොවැටුණ දේ වැටුණා වගේ පේනවනේ. දැන් සමහර දැන් ඔය මම ඒ කාලේ හිටපු ඔය එක එක භාවනා මේ ආයතනවල මං ඉඳලා තියෙනවා. ඒ කාලවල ඉතින් මම දැක්කයි උපාසකම්මලා මාර්ගඵල ලැබපු හැටි. ඒ කාලේ එක ටීචර් කෙනෙක් මාත් එක්ක කතා කරගෙන හිටියා. මම ඉතින් ඇහුවා, දැන් ටීචර් කොහොමද කියලා. දැන් මම තර්ඩ් ස්ටෙප් එක කිව්වා. ඒ තර්ඩ් ස්ටෙප් කිව්ව මොකද්ද? අනාගාමී. එහෙම කියන්නේ නෑනේ ධර්මයේ තේරිච්චාය. දැන් මම තර්ඩ් ස්ටෙප් එක කිව්වා, මම අනිත් එකට ට්‍රයි කරනවා කිව්වා. එතකොට මේ තව අම්මා කෙනෙක් හම්බ වුණා. මං ඇහුවා, ඔය අම්මා දැන් කොහොමද? මං නම් ඉතින් කරගත්තා කිව්වා. දැන් මම දන්නේ නෑ මේ කරගත්තා කියන්නේ මොකද්ද කියලා. මන්නම් කරගත්ත ස්වාමීනි කිව්වා. මම මොකද්ද කරගත්තේ කියලා. හරි කිව්වා.
මොකක්ද රහත් කිව්වා. ඒ වගේ තැන්වල මං හිටියේ. ඉතින් මං හොඳ වෙලාවට මං ඒ තැන්වල හිටියේ. ඇයි ඒ නිසා මං දැන් ඒවා ඒ ගැන මං තේරුම් අරන් ඉන්නවා. ඉතින් තව සමහර තැන්වල මම දැක්ක මේ උපාසකම්මල ඇවිල්ලා කියනවා මං ඒවෙන් තමයි මේ භාවනාවල් දෙන ඒවා මං අතහැරියානේ. ඒ කාලෙම මට තේරුණා මගේ හිත පැහැදුන්නේ ඒ වැඩේට. නැත්තම් අඬ ගහලා කමටහන් දීලා හා දැන් ඔයා කොහොමද කරන්නේ, හා දැන් ඔයා මේක ගිහලා අදිෂ්ඨාන කරන්න, හා දැන් මේක කරන්න කියලා එහෙම කියනවා. ඔය පන්තිව ගිලිපුවත් මෙතන ඇති. එතකොට එහෙම කළ එක අම්ම කෙනෙක් කියනවා, අනේ ස්වාමීනි අද මේ සංගමිත්තා බණහන්ට ආවා කියන සමාධියෙන් දැකලා. ඊට පස්සේ කිව්වා තව කෙනෙක් කිව්වා, අනේ ස්වාමීනි බ්‍රහ්ම රාජයා බණහන්ට ආවා. ඊට පස්සේ තව දවසක් කිව්වා, අද ධර්ම දේශනා වෙලාදී මේ එකෙණෙ නෙමෙයි කියන්නේ, ආචිලා තරඟෙට එන්න රිපෝට් අරගෙන ඇවිල්ලා කියනවා මේ අනේ ස්වාමීනි සාරිපුත මොග්ගලණ රහතන් වහන්සේ මෙහෙම වැඩියා කිව්වා. අනේ ඉතින් අර අපේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ හා එහෙමද ඊට පස්සේ කියලා අහනවා. අහලා ඊට පස්සේ මාත්‍යක කියනවා, අනේ ඥානানন্দ මේ රහතන් වහන්සේලා මං හිතුවේ පිරිනම් පාලා කියලා. පිරිනම් පාලා නෑවද්ද? දැන් එතකොට බණ කතාව යන්නේ කාගේ බණේද? ආචිලාගේ බණ. බුද්ධ වචනේ දැක්කද? අනිත් පැත්තට ගිහපු හැටි මේවා දැකලා තමයි මං දෙන්නේ නැත්තේවා. මං ওই භාවනා පන්ති කියලා සාමාන්‍ය ධර්ම කරණ චුට්ටක් කියලා මං බුද්ධ දේශනාව උගන්වනවා. මේකේ මෙහෙම තියෙනවා, මේ ගැන හිත පහදපන්, පහද ගනින්. මේකේ මෙහෙම තියෙනවා, මේ ගැන හිත පහද ගනින්. මේකේ මෙහෙම තියෙනවා, මෙහෙම හිත පහද ගනින් කියලා කියන්නේ ඒකයි. එයි මං දැක්කාර අමාරුවේ වැටිච්ච තැන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බුද්ධ වචනේ අහන්න පෙළඹෙන්නේ අනේ ඕක වැඩන්නේ මං කරගෙන ඉන්නේ. අන්තිමට තිසරණිත් නැහැ. අන්තිමට මාර්ගඵල කතාව තමයි යන්නේ. අන්තිමට බුදුරජාන් වහන්සේගේ සරණත් නැහැ. අන්තිමට ධර්මයේ සරණත් නැහැ. අන්තිමට ශ්‍රාවක සංඝයාගේ කියලා රහතන් වහන්සේලා කරේ හිත පහදවා ගන්න තියෙන එක ඒකත් නැහැ. අන්තිමට මම සෝවන් වුණා, මම සකදාගාම වුණා කියලා අදහසකට ඇවිල්ලා ඉන්නව නැවතිලා කරගන්න දියකුත් නැහැ. එහෙම වෙච්ච හරියට ඉන්නවා. ඊළඟට එහෙම එකකින් වෙලා මේ උඩඟුකමක් ආවොත් ආයියා කාටවත් අඩංගුත් නෑ, කාටවත් මේචල් කරන්න බෑ. ආන් එහෙමයි තියෙන්නේ. ඒ නිසා තමයි මම මේ කලබල නැති, ඔබට මතක ඇති මම උපමාවල් කියලා තියෙනවා, හාවගේ ඉබ්බගේ රේසික ආවොත් හාවගේ පැත්ත ගන්න එපා කිව්වා. මට මතකයි දැන් එක දවසක් එක ආච්චි කෙනෙක් හිටියා, මට නමත් මතක නෑ දැන් නම්, ඒ අම්මා දැන් නැති වෙලා. ඒ අම්මා කිව්වා මේ භාවනා කරගෙන යද්දී නේව සංඥාන අසංඥා ඇතුළට ගියා. ඊට පස්සේ නිරෝධි අධිෂ්ඨාන කළා, නිරෝධ සමාධියට ගියා. ගිහිල්ලා නිරෝධ සමාධියෙන් සමාධිලා නැගිටිනකොටම විසුන් දෙවියෙල මල් මාලයක් දැම්ම කිව්වා. එතකොට මේවා මේ ඒ වෙලාවට හැබෑවටම පේනවා. එතකොට අතාරිදිය විසුන් දෙවියෝ සලකලන්නේ මේ අම්මට. විසුන් දෙවිය නිකන්ද මල් මාලක් දාලා. එතකොට අතාරිද මෙයා කවුරු කිව්වත් අතාරින්නේ නැහැ. එතකොට එයා ඉස්සරහට ගන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේද, තමන්ගේ හිතේ පිනිච්ච විකාරෙද? චිත්ත විකාරි තමයි ඉස්සරහට ගන්නේ. ඒ චිත්ත විකාරය ඉස්සරහට ගත්තට පස්සේ එයාව බේරන්න බෑ. ඒ නිසා මේක ඒක වෙන්නේ අර මේ ධර්මයේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සේවනය නොකිරීම නිසා. ඒ නිසා මම කියන්නේ පින්වත්, එහෙම වෙච්ච පමණින් කෙනෙකුට සුගතියක් වෙනවා කියලා, සුගතිය උපදිනවා කියලා මම කියන්නේ නැහැ. ඇයි එහෙම කියන්න බැරි? සුගතිය උපදින්න නම් බුදුරජාණන් වහන්සේගේ සරණ මනාව තියෙන්න ඕනේ. ධර්මයේ සරණත් මනාව තියෙන්න ඕනේ, ශ්‍රාවක සංඝයාගේ සරණත් සරණ ගිහින් ඉන්න ඕනේ. ඒ මනාකට සරණේ පිහිටා ගුණවන්තව හිටියොත් නම් ඇස් සැරගෙන සුගතියයි. දැන් අරයට ඒක වෙන්නේ ඇයි? දැන් අපි කිව්වොත් එහෙම, දැන් අම්මා ඔහොම කිව්වට බුද්ධ දේශනාවේ මෙහෙම තියෙනවා, අහගෙන ඉඳී අපි වික්ෂුන්වහන්සේලා නිසා නම් හිතෙන් පිළිගන්නේ නෑ. ඔය ඔහොම කිව්වට ඔය හාමුදුරු පොත අල්ලන් ඉන්නේ, මං එමේ මම මේ භාවනාව කරලා මං ඉන්නේ කියලා අල්ල ගන්නව ඒක අන්තිමට තිසරණේ නැහැ. ඒ නිසායි මං ඒවා අතෑරියේ. නමුත් ඒ වගේ මාර්ගඵල දෙන්න එකට උනන්දු කළ වහ වහ මගපල් ලබන්න කිව්වොත් ආකර්ෂණීය මාතෘකාවක් නෙමෙයිද? ඒ ආකර්ෂණීය මාතෘකාවට මිනිසුන්ව වසන් කරගන්න බැරිද? ඒක අසත්‍යයක් නම් ඒක පළක් නැහැ නේද? එතකොට ඒක සත්‍යයක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේට මෙතන නිසිතන ලැබෙන්න ඕනේ නේද? ධර්මයට නිසිතන ලැබෙන්න ඕනේ නේද? ශ්‍රාවක සංඝයාට නිසිතන ලැබෙන්න ඕනේ නේද? දැන් අපි ගත්තොත් මිහිඳු මහ රහතන් වහන්සේ මේට වැඩම කළා. මිහිඳු මහ රහතන් වහන්සේට තිබුණ නැද්ද ඕනම් ධාතුන් වහන්සේලා අපිට නොදීන්ට? ඇයි අපි කවුරුවත් දන්නේ? බෝධින් වහන්සේ වඩම්මන් නැතුව ඉන්න පුළුවන්කම තිබ්බනේ. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ ටික කාලයක් වැඩ ඉඳලා දේවනපෑතිස් රජතුමාට කිව්වා,
රජ්ජුරුවන් වහන්ස මට මෙහෙනම් ටිකක් තනිකොම කිව්වා. ඇයි ස්වාමීනි කියලා ඇහුවා. අනේ ශාස්ත්‍රුන් වහන්සේ වැඳ පුදා ගන්නට නෑනේ කිව්වා. දැන් මේ කියන්නේ කවුද? ෂඩ් අභිඥා ලාභී, පටිසම්භිදා ලාභී, ත්‍රිපිටක ධාරී මිහිඳු මහරහතන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වැඳ පුදා ගන්නට නෑනේ කිව්වා. ඇයි ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා නේ ඔබ වහන්සේ අපිට කීවේ. එතකොට කිව්වා ඇත්ත. නමුත් ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කර විට මට ශාස්ත්‍රුන් වහන්සේ වැඳා කියලා හිතට සතුටක් එනවා කිව්වා. මේ රහතන් වහන්සේ නම දැක්කද? රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඊට පස්සේ රහතන් වහන්සේ නමක් තමයි අර සාමණේර නම. කවුද? සුමන සාමණේරයෝ. උන්වහන්සේ පිටත් කළානේ ධාතුන් වහන්සේලා වඩම්ම ගන්නට. එතකොට සංගමිත්තා මෙහෙණින් වහන්සේ රහතන් වහන්සේ නම නෙමෙයිද? බෝධි වැඩම ගාව. එතකොට උන්වහන්සේලා වැඳුම් පිදුම් කළේ නැද්ද? වැඳුම් පිදුම් කළා. ගරුසරු දැක්වේ නැද්ද? බෝධින් වහන්සේව ස්පර්ශ කළා නැහැ රහත් මෙහෙණින් වහන්සේලා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. එහෙම ගරුසරු. එතකොට දැන් කාලේ කපුටු ඇඳලා ඉල්ලනෝනේ බෝධිය ගිහින් අපල නැති කරගන්නට. එතකොට නිගරුවක් නෙමෙයිද? නිගරුවක් නේ. එතකොට බලන්නේ ඒක නිසයි මේ කියන්නේ මනාකොට ඉවසීමෙන් ධර්මයේ ඉගෙන ගැනීම කියන්නේ මේ කාලයේ තියෙන ලොකුම ආරක්ෂාව. මනාකොට ඉවසීමෙන් ධර්මයේ ඉගෙන ගැනීම. ඇයි මනාකොට ඉවසීමෙන් ධර්මයේ ඉගෙන ගන්න කියන්නේ? ඉවසීමෙන් තමයි හදිසි නැතුව දහම් කාරණා තේරුම් ගන්න තියෙන්නේ. එහෙම තමයි ඒ ධර්මාර්ගය යන්න තියෙන්නේ. එහෙම නැතුව වුණොත් මොකද වෙන්නේ? අර සාමාන්‍ය මිනිස්සුන්ට හොයාගන්න බෑ. මේක අධිගමයක්ද, මේක අධිගම ප්‍රතිරූපකයක්ද කියලා හොයාගන්න බෑ. අපි කියමු සමාධියක් ඇති වෙනවා. සමාධියක් ඇතිලා මං කිව්වා අර අනාගාමී උපාසිකාවක් ගැන. එතකොට මේ උපාසිකාව කිව්වා අනේ කෙලෙස් හට ගන්නවා කියලා. ආලිෂ්ඨාන කරන්න ගිහිල්ලා කිව්වා. hina වේගෙන ආවා. ඒ ස්වාමීන් හරි හරි ස්වාමීනි කිව්වා. ඇයි ඇයි මොකද උනේ කියලා. අනාගාමී කියලා අච්චු අකුරු පෙවුනා කිව්වා. එතකොට අර ඒක ලබාපු එක්කෙනාට හිතෙන්නේ කොහොමද? අනේ මේ ස්වාමින් වහන්සේ මාව ගොඩ දෑවා. එහෙම හිතෙයිද නැද්ද? ආ ඔයාට දැන් සෝතාපන්න ඵලයට පත් වෙලා තින්නේ කියලා මම කාට හරි කිව්වා කියමු. දැන් ඒතර මං කියනවා ඔයා සෝවාන් ඵලයට පත් වුණා. එතකොට එයාට හිතෙන්නේ මොකද්ද? අනේ මේ ස්වාමින් වහන්සේ මාව සෝවාන් ඵලයට පත් වෙන ආකාරයට කටයුතු කළා. එහෙනම් මුන්වහන්සේට තමයි මට කතගුණ දක්වන්න තියෙන්නේ. උන්වහන්සේ මාව ඉතර කළා. සතරපායම මිදෙව්වා කියලා ඇති වෙනවා හැඟීමක්. නමුත් ඇත්තටම සෝවාන් වෙනවා නම් ඒකේ ගෞරවයන්ට ඕනේ කාටද? ශාස්ත්‍රුන් වහන්සේටයි. ශාස්ත්‍රුන් වහන්සේට පමණයි ඒක කළ හැක්කේ. එතකොට මේවා සම්බන්ධයෙන් નિરાකූල දැනුම මේ ආත්මේ ලබා ගත්තොත්, මේ ආත්මේ, ඒ කියන්නේ මේ මනුෂ්‍ය ආත්මේ, මේ මනුෂ්‍ය ආත්මේ මිනිස්සු කවුරුත් කනවා රිනවා, කවුරුත් වැජිකිලි යනවා, කවුරුත් ඇඳුම් අඳිනවා. මේ ටික කවුරුත් කරන ටිකනේ. කෑමයි වැජිකිලි යෑමයි. ඉතින් ඕම කර කරනේ ඉඳලා මේ වායසට ගිහිල්ලා මැරිලා යන්නේ. නමුත් කෙනෙක් කොට්ටුවේද මේ උතුම් ධර්මයක් සේවනය කරන්නට? නෑනේ. ඉතින් කලාතුරකින් තමයි කෙනෙක් ධර්මයක් සේවනය කරන්නට ඔට්ටු වෙන්නේ. ඉතින් එහෙමක වෙලා මේ ධර්මයේ ඉගෙනගෙන මොකද මේ දුක ගැන විස්තර කරන්නේ? දුක්ඛ සමුදය මේ දුක හටගන්නේ කොහොමයි කියලාද මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ? මේ දුක නැති කරගන්න හැටි කොහොමද මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ? දුක නැති කරන්නා වූ මාර්ගය කොහොමද දේශනා කළේ කියලා ආන් ඒ විදිහට කල්පනා කර කර ඒකට කාලේ මිඩඟු කරනවා නම් වැඩිපුර ආන් ඒක මනුස්ස ආත්මින් මේ කාලේ ගන්න ප්‍රයෝජනයක් නැත්තම් කවුරුත් කෑවා, කවුරුත් වැසිකිලි ගියා, කවුරුත් ඇඳා, කවුරුත් වහලයක් යට බිත්ති හතරක මැද්දේ නිදාගත්තා. ඒ මිදෙලා මැරිලා ගිහිල්ලා මොන හුඹහක උපදීද, මොන ගස්බෙණියක උපදීද, කොහේ යයිද, කොහේ වතුර මේ ගඟක මොදක උපදීද අපි දන්නවාද? මේ බඳු රටාවක වැටිලා ඉන්න මිනිසෙකුට බුදුරජාණන් වහන්සේව හොඳට හිත පහදවාගෙන සරණ ගොහින් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් මනාකොට හිත පහදවාගෙන සරණ ගොහින් භාග්‍යවතුන් වහන්සේගේ සංඝයාගෙනත් හිත පහදවාගෙන සරණ ගොහින් ඒ ධර්මයේ සේවනය කළොත් ගුණවන්ත කෙනෙක් වෙලා, ඒ කියන්නේ සාමාන්‍ය ගුණවන්ත කෙනෙක් විය යුතුයි. මොකද ගුණවන්ත මිනිසෙක් විය යුතුමයි මේකට. ගුණවන්ත මිනිසෙක් වෙනවා කියන්නේ මොකද? විශේෂයෙන්ම මේකට ඇති කරගන්න කලබල නැතිකමක්. ගුණවන්ත මිනිසෙක් වෙන්න ගොඩාක් උපකාරී වෙනවා මොකද්ද? කලබල වෙන්නේ නැතිකම. ගොඩාක් මිනිසයන්ට අකුසල් සිදුවන්නේ කලබල වෙලා. කලබල වෙලා වචන වරද්ද ගන්නවා. අනේ අනේ ඔන්න ඔන්න කියලා අර
හිතුව ගමන් ඔය කටින් සුටුස් ගාල එලියට දානවා. එතකොට සමහර විට මේ තමන් දන්නේම නැහැ තුනුරුවන්ට පහර වදිනවා. ආන තිසරණේ බිඳෙනවා. තිසරණේ රැකගෙන දිගටම යනවා කියන්නේ බොහොම පරිස්සමෙන් කතාබස් කරන කෙනෙක්. ඔන්න ධර්මීය ඇසිරින අයගේ ලක්ෂණ මේ කියන එක ඇති කරගන්න. ධර්මීය ඇසිරින එක්කෙනාගේ ලක්ෂණය මොකද්ද? කලබල නැතිකම, කයිවාරු නැතිකම. ඒ කියන්නේ කයිවාරුව කියන්නේ ධර්මීය ලක්ෂණයක් නෙමෙයි. අපි නිකනුත් අහලා තියෙනුනේ ගමේ ගොඩේ මිනිස්සුන්ගේ කතාව අහලා නැද්ද? ඉස්සර පිරුණු කලේ දිය නොසැලී, පිරුණු කලේ දිය නොසැලී. එදකොට කයිවාරුවෙන් යනවා නම් මොකද්ද ඒකේ තේරුම? කලෙහි. ඒ නිසා මම නම් මේක කරගන්නවා, මම නම් මෙහෙම මෙහෙම කරගන්නවා කියලා එහෙම කියාගෙන යන්නේ නැහැ. මොකද හේතුව යන් ලෝකයේ ගැන දන්න කෙනෙක්. ලෝකයේ ගැන දන්නේ නැති කෙනා හිතයි නෑ 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 බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට මේවා හොඳට කතා කරන්න තියෙන්නේ මාර්ගඵල. එහෙම මොකටද කියලා? එහෙම නෑ මේ ධර්මයේ. මේ ධර්මයේ උගන්වන්නේ එහෙම නෙමෙයි. මේ ධර්මයේ උගන්වන්නේ බොහොම නිස්සද්ද චරිතයක්. ධර්ම මාර්ගයේ කවුරුරේ ගියා නම් අන්නේ හඳුනගන්න තියෙන ලක්ෂණය මොකද්ද? නිස්සබ්ද චරිතයක්. ඒ චරිතය නිශ්ශබ්දයි. ප්‍රශංසා කරන්න ඕනේ නම් එයා ප්‍රශංසා කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. ඊළඟට එයා ප්‍රශංසා කරන්නේ ධර්මයට. ඊළඟට ප්‍රශංසා කරන්නේ මහා සංඝරත්නයට. මිසක් තමන්ට නෙමෙයි. තමන්ට නෙමෙයි. ආන් ඒක තමයි ඒ ශ්‍රාවක සංඝයාගේ ඒ ලක්ෂණය. ගීයයටත් එහෙමයි. හොඳට බලන්න මේ බුද්ධ දේශනවල ගීයගේ මේ විස්තර හම්බ වෙනවනේ. උපාසක උපාසිකාව ගැන ඒවැ නෑනේ තමන්ට ප්‍රශංසා කරගන්නේවා. තමන්ට නෙමෙයි ප්‍රශංසා ගන්නෙ. ශාස්ත්‍රුන් වහන්සේටයි, ධර්ම රත්නයටයි, සංඝ රත්නයටයි ප්‍රශංසා අරගෙන තියෙන්නේ. දැන් බලන්න එක්තරා අවස්ථාවක තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ, අර පුණ්‍ය මහරහතන් වහන්සේ අර ධර්මගතාව කරනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ යනවනේ පුණ්‍ය මහරහතන් වහන්සේගේ පස්සින්. අනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කළා. ඔබ වහන්සේ ධර්මගතාව ලස්සනට කියනවා කියලා. ඒක අහන්ටයි මම මේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට වගේ ප්‍රඥාවේ තියෙන විචිත්‍ර බව භාග්‍යතුන් වහන්සේ හැරුණකොට ලෝක වෙන කාටවත් තිබ්බද? නෑනේ හිතට ගත්ත බවක්. ආන් ඒකින් තමයි අපි හඳුනගන්න ඕනේ. මේකේ අමාරුම දේවල් තමයි ගුණවන්තකමක් හදාගෙන ඉල්ල. ඊළඟට අමාරු දෙයක් තමයි නිශ්ශබ්ද චරිතයක්. වැඩි කතාබතා නැති, ඒකට ගොඩාක් හොඳයි නිතර කියවන්න පුරුදු වීම. නිශ්ශබ්ද චරිතේ ඉස්සර කොහොමද ගොඩක් මම දන්න සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා හරිය නිහඬයි. ඉස්සර මම දැකලා තියෙනවා නිස්සද්ද චරිත. දහම් කරුණක් කියනවා වෙනමකුත් නැහැ. දැන් ඉතින් මේ වෙද්දි ගොඩාක් පරිසරය වෙනස්, මිනිස්සුත් වෙනස්. ඇයි මේ කලබලකමත් එක්ක නිකන් ගෝසාකාරී රටාවක දැන් අපි ගම්මු. මේ වගේ තැනක් හදන්න මෙතනම ගම්මු. දැන් ඔන්න ඔතන මේ අපි විවේකයක් දෙනවා. නිස්සද්ද චරිත කීපයනේ තියෙති ඒ විවේක වෙලාවට. ඒ අපි අපේ හිතේ තියෙන මේ සම්පූර්ණ ඇවිස්සුන ස්වභාවය. අපි එකපාරට ඇවිස්සුන ස්වභාවයට එකතු වෙනවා. එකතු වෙලා මොනවා හරි කියවන්න තමයි කල්පනා කරන්නේ. එතකොට මේ ධර්මයට ආසා කෙනෙකුට ඒක සුදුසු නැහැ. ධර්මයට ආසා කෙනෙකුට මොකද තියෙන්න ඕනේ? නිස්සද්දකම. ඒ නිස්සද්දකමේ ජීවිත තුළ කොහොමද තිබ්බේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සාමාන්‍යයෙන් ගිහි සව්ව. දැන් අපි ගත්තොත් අනේපිඬු සිටුතුමා වගේ අය, අන්නේ තීර්ථකයන්ගේ මේ ආරාමවලට යනකොට ඒ අන්නේ තීර්ථකයෝ කියනවා, හාහා නිස්සද්ද වෙන්න ආන් ශ්‍රමණ ගෞතමයන්ගේ සුදුවත් හඳින ගිහි ශ්‍රාවකෙක් කියනවා එයාලා නිශ්ශබ්දතාවයට බොහෝම කැමති අයනේ කියලා. දැන් ඔබම කියන්න බලන්න අද මේ බෞද්ධ කියන සමාජය තුළ ඒ ලකුණු තියෙනවාද? අහලකවත් නෑ නේද? කතා කළොත් අවුලක් නේද?
ඒ නිසා අපි අමාරුවෙන් හරි පුරුදු කළ යුත්තේ මොකද්ද? නිශ්ශබ්දතාවය. හරි වටිනවා මේ ආත්මේ පුරුදු කරගත්තොත්. එතකොට තමන්ට නොතේරී තමන් හරි වැදගත් කෙනෙක් බවට පත් වෙනවා. මේ වැදගත් කෙනෙක් බවට පත් කරගන්න තමන්ව තමන්ට ආසාවක් තිබ්බ යුතුයි. වැදගත්කම කියන එක නොවැදගත්කම කියන එක හැම තැනම තියෙන එකක් නේ. වැදගත්කම කියන එක ඊට පස්සේ හදිසියක් කවුරු හරි ගෙදරකට ආවොත් hina වෙලා කතා කළා, අවශ්‍ය දේ කතා කළා. ඊට පස්සේ කවුරු හරි දහම් කාරණයක් කතා කරන්න ආවොත් තමන් වචනයක් දෙකක් කියන එකට එයා එනවා නම් වාදෙට. එතකොට හිමීට කරබාගෙන සිටීම. හැප්පෙන්නියක් නැතුව කරබාගෙන සිටීම තුළ එයාම වාද කරගෙන එයාම යනවා යන්න. ඊට පස්සේ අඳුනා ගන්නවා ආයි දවසක් කියනවා. ආයි දවසක් ඇවිල්ලා ආයි වාදෙට එන්න හදනවා. යාහෝම කිව්වට අපි දන්නේ නැද්ද ඕවා කියලා ඔන්න එනවා. ඊට පස්සේ ආයි නිශ්ශබ්දව හිටියෝ ආයි යනවා. ඊට පස්සේ යාම හැදෙනවා. මේ ධර්මීය හැසිරීම කියන හම්බුණාට පස්සේ ඒ විදිහට කතා කරන්න. එහෙම නැතුව මේක තම තමන් විසින් සෑහෙන්නේ බුද්ධ කාලේ වගේ නෙමෙයි. බුද්ධ කාලේ නම් ධර්මයේ හැසිරෙන පිරිස සිටියා. මේ කාලේ එහෙම එකක් නැහැ. මේ කාලේ කොහොමද කිව්වද? රූප රජිනී ඉන්නවා පිළිකාව හැදිච්ච. දැන් ඔන රූප රජිනී ලස්සන්ට ඔලිවේ මල් ගසාලා හැඩදදා චීත්‍ය ඇඳගෙන යනවා. ගිහිල්ලා ඔන්න රවුම යනවා කිම පද්ද. නමුත් මේ රූප රජිනීගේ ඇඟ ඇතුලේ පිළිකාව. එතකොට දින්නට වැඩක් තියෙයිද? හා මං රූපේ ලස්සන කට වැඩක් තියෙනවද? ඇයි හේතුව? මෙයා රෝගියෙක්. ඉස්සල වෙන්න ඕනේ මොකද්ද? ලෙඩේ සනීප කරගන්න ඕනේ ඇතුලේ තියෙන. මොකද්ද මේ සිංහල බෞද්ධ නැමැති ශරීරයේ ඇතුලේ තියෙන පිළිකාව? අලවින කොඩවින හදිහූණියක් නැකත් නිමිති කේන්දර. ඒ පිළිකාවෙන් ආතුරු වෙච්ච සමාජයක් ඇතුලේ තියෙන්නේ නැද්ද? ඒ පිළිකාවෙන් ආතුරු වෙච්ච ඇතුලේ හදිවින කොඩවින හදිහූණියක් එක එකට පෙස්සන් ගැහිලි, මේ කෙටවිලි, එක එක මේ ලාමක දේවල් පාවල දීලි කැපිලි කෙටිලි අස්සෙන් යනවා. ඉස්සරහෙන් රූප සුන්දරි, නමුත් වැඩක් නැහැ රූප සුන්දරීට ඉන් ආවිස නැහැ. ඇයි හේතුව? පිළිකාව. ඒ වගේ තමයි මේ සිංහල බෞද්ධ දේහේ වසාගෙන ඇතුලේ යදුවන්නේ දේවාල සෙට් එකයි, අනිවෙන කොඩුවෙන හදිහුණියන් ටිකයි, නැකත් නිමිටි කේන්දර ටිකයි, ඔය ටික තමයි ආසිදුවන්නේ. මේ තිසරණේ කතා කළාට හිතේ බැසගන්නේ, හිතේ මුල් බැසගන්නේ. එතකොට මොකද වෙන්නේ? දහම් කතාව ශ්‍රවණ මාත්‍රයෙන් ඉවරයි. ශ්‍රවණ මාත්‍රයෙන් ඉවර වෙන දහම් කතාවක අවශ්‍යතාවය තියෙන කෙනාට ඕනේ ධර්මය, නෙමේ පුද්ගලයා. එතකොට ඒක එක්කෙනා පුද්ගලය තෝරාගෙන පුද්ගලයන්ට සලකසලක චූඩ් වෙනවා. ඔච්චරයි. ඉතින් මේකෙන් නිදහස් වෙන්න නම් මම කිව්වේ ඒකයි, තමන් හරි පරිස්සම් වෙලා තමන් හැදෙන්න ඕනේ. තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරගෙන තමන් කල්පනා කරගෙන හදා ගන්න ඕනේ. ධර්ම මාර්ගයේ පුරුදු කරගන්න තියෙන එකක් තමයි මම ඔබට කියන්නම්. ගෙදරක වුණත් කමක් නැහැ, පුළුවන් නම් ගමම් බිමන් යද්දී, එහෙම නැත්නම් පොඩි සක්මන් කිරිල්ලක් ජීවිතේ පුරුදු කරගන්න. ගමම් බිමන් යද්දී දහම් කරුණක් මෙනෙහි කරන්න පුරුදු කරගන්න. අපගත්තුත් ඇස කරන ආසී දිවකය මනස අනිත්‍යයි කියන කාරණේ හරි ගමන් බිමන් යද්දි පුරුදු කරගන්න. නැත්තම් අපිට ගොඩාක් දුරට පුරුදු වෙලා තියෙන ඔය ප්‍රශ්න කල්පනා කර කර යන්නනේ. අය එක එක ජීවි අපි හැමෝගෙම ජීවිතවල නැද්ද ප්‍රශ්න? එතකොට මේ ප්‍රශ්න කල්පනා කර කර යන්නේ නැතුව අනේ මේ දුකක් නේ මේ තියෙන්නේ, මේ අනිත්‍ය වෙبيه යන දෙයක් නේ තියෙන්නේ, මේ පියවර පාසා අනිත්‍යරිනේ මම මොන දිලා ඉන්නේ කියලා යගියොත් එයා යම් කිසි සුළු උත්සාහයක් ගැනිල්ලක් නැද්ද? ඒකේ පොඩි උත්සාහයක් ගැනීමක් තියෙනවා. එහෙම කරලා ඒ විදියට පුරුදු කරලා ඊළඟට ඉඩක් ලැබෙන වෙලාවට පොඩ්ඩක් වාඩි වෙලා
ඉස්සල බුදුගුණ ටිකක් මෙනෙහි කරලා ඊට පස්සේ මේ කියන්නා වූ අනිත්‍ය මනසිකාරයක් මෙනෙහි කරගෙන හිටියොත් සමහර විට පින තියෙන කෙනෙකුට කැප වුණොත් මේකේ හිත තැම්පත් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක වැටුණේ නැතත් ඒකේ උපකාරී තියෙනවා. නොවැටෙහි තියෙන්නෙම නැහැ. මොකද හේතුව අපි කියමු අවංකවම යම් කිසි කෙනෙක් දිගින් දිගටම මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත භාවනාවක් කරනවා නම් ඒ කියන්නේ මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත මේ මමයේ මාගේය මාගේ ආත්මය කියන දෙයක් මේකේ නැහැ කියලා නෝනින් විමස 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 බලනවා නම් යම් මේකේ මෙයාට මොකද එක තැනක මට අපිට හම්බ වුණා සූත්‍රයක් ඔය සෝතාපට්ටි සූත්‍රය වගේ මට සෝතාපන්න සූත්‍රය වගේ ඒ වගේ නමක් තිබුණේ. ඒකේ තියෙනවා මහණෙනි යමෙක් ඇස අනිත්‍ය වශයෙන් බලනවා නම් කන අනිත්‍ය වශයෙන් බලනවා නම් නාසය අනිත්‍ය වශයෙන් බලනවා නම් අනේ ඒකේ නම සක්කාය දිට්ටි පහන සූත්‍රය. සක්කාය දිට්ටි පහන සූත්‍රයේ තියෙනවා මහණෙනි ඇස අනිත්‍ය වශයෙන් බලයිද කන අනිත්‍ය වශයෙන් බලයිද නාසය අනිත්‍ය වශයෙන් බලයිද දිව අනිත්‍ය වශයෙන් විමසයිද කය අනිත්‍ය වශයෙන් විමසයිද මනස අනිත්‍ය වශයෙන් බලයිද ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මනසට සිදෙන අරමුණු අනිත්‍ය වශයෙන් බලයිද ඇසේ විඥානේ කනේ විඥානේ නාසයේ විඥානේ දිවේ විඥානේ කයේ විඥානේ මනසේ විඥානේ අනිත්‍ය වශයෙන් බලයිද ඇසේ ස්පර්ශේ කනේ ස්පර්ශේ නාසයේ ස්පර්ශේ දිවේ ස්පර්ශේ කයේ ස්පර්ශේ මනසේ ස්පර්ශේ අනිත්‍ය වශයෙන් බලයිද ස්පර්ශයෙන් හටගන්නා විඳීම් අනිත්‍ය වශයෙන් බලයිද මෙයා සක්කාය දිට්ඨි නිදහස් වෙයි. අනේ සූත්‍රය නම සක්කාය දිට්ඨි පහන සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන කෙනා නේද සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙනකොට කියාගේ නැති වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සක්කාය ස්වකාය මේක මම තමා කියන දැක්ම ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක නැතුව යනවා කියනවා. ඉතින් මේ ආත්මේ අපිට සක්කාය දිට්ඨිය නැති කරගන්න විදියට හිත පුරුදු කරගත්තොත් ඒ ආකාරයෙන් ඒ කිව්වේ අසානිත්‍යයි කණානිත්‍යයි කියලා ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි ඊළඟට සැප දුක් උපේක්ෂා වේදනා 6වර 3වර 6යි 18යි මේ ටික නුවණින් මෙනෙහි කරන්න කල්පනා කළොත් gedara hitiyaට කමන්නේ gedari වැඩපළ කරන ගන්න ගමන් අතුපතු ගන්න ගමනොත් මෙනෙහි කරන්න නෝනින් මොසල මැනේ කරගන්න පුළුවන්. ගෙවල් වල ඉතින් විවේකයේ කොහොමද කියන්න දන්නේ නැහැ. මොකද ඒ වෙනාට්‍ය තියෙනවා. අර එක එක බලනවනේ ළමයි එක එකව නේද? ගෙදර ළමයි ටික ටීවී එක දාගෙන ඉන්නවා. ශබ්ද බද්ද තියෙනවා. අපට තරම් ඉතින් ඒ විවේකේ නැහැ ගෙවල් වල. ඊළඟට එහෙන් එක එක ඥාති මිත්‍රාදීන් එනවා. ඒගොල්ලන්ගේ එක එක කිසි වැඩකට නැති ලට ලොට්ට කතා ඕව අහගෙන ඉන්න වෙනවා. ඊළඟට ඒ දිවල් වලට යන්න එන්න වෙනවා. අපිට වගේ මේ මේ සමාජයෙන් වෙලා ඉන්න හැකියාවක් නැහැ නේ ගෙදර ඉන්න කෙනෙකුට. නැහැ. එතකොට ඒක මැද්දෙන්න යන්න තියෙන්නේ. මොකද්ද ගිරේ මේ දත් 32 මැද්දේ තියෙන දිව වගේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. එතකොට ධර්ම මාර්ග යන කෙනෙකුට එහෙම යනකට ආ ඔයා මේ මහමිවනාවේ යනවයි. ආ අර මහමිවනා කියන අර කියන්නේ අර මෙහෙම. ඔන්න කියන මොකක් හරි කුණු ගොඩක් නෑ ඕක වැඩ නෑ නන අතන්ට යන්න අසවල මාර්ගපල ලැබල ඕවා කියන්න නම් ඕන තරම් කාට්ටියේ ඉන්නවා. ඊළඟට ඒ වගේ වෙලා අන්තිමට මොකද වෙන්නේ? තමන්ට තියෙන මේ දුර්ලභ අවස්ථාව ටික ටික අයිමි වෙලා යනවා. හුස්ම පොද මෙහෙන් ගියාට පස්සේ තමන්ට තිසරණෙත් නැති වුණොත් තමන්ගේ අභාග්‍ය සම්පන්න ඉරනමකින් මේ සංසාර චාරිකාවේ එක්තරා සංදි ස්ථානයක් නිම වෙනවා. ඔච්චරයි වෙන්නේ. එතකොට මේ සසර ගමනේ අභාග්‍ය සම්පන්න විදියට
මනුස්ස චාරිකාව අවසන් කරගන්නට නුවණැති මිනිස්සු කැමති විය යුතු නැහැ. මේ සංසාර ජීවිතය අපිට කොතිකුත් තාප්තුල මනුස්ස ජීවිත ලැබිලා ඇති. අපිට නෑ කියන්න බෑ නේ. නමුත් මේ මොනවා හරි වෙලා මේ අවස්ථාවල් අපිට ගිලිහි ගියා. අපේම යම්කිසි පුණ්‍ය විපාකයක් හැටියට අපිට මනුස්ස ආත්මය කායිමත් ලැබුණා. මේ මනුස්ස ආත්මෙත් අපි හැමතිස්සෙම මේ ධර්ම කතාවකින් නෙමෙයි මේ ජීවිතය ගෙවුනේ. සාමාන්‍ය විදිහට කාලා බීලා, සාමාන්‍ය විදිහට ඉස්කෝලේ ගිහිල්ලා, සාමාන්‍ය විදිහට විහිළුතාරු කරගෙන, සෙල්ලම් කරගෙන, හිනා වේගෙන නටාගෙනනේ අපි හිටියේ. එතකොට එහෙම හිටියේ පරිසරයේ යද්දි තමයි මොකක් හරි පිනකට අපිට මේ ජීවිතේ ගැඹුරක් ගැන ඉගෙන ගන්න ආසා හිතෙන්නේ. ඒක සාමාන්‍ය සුළුපටු ආසාවක් සාමාන්‍ය මිනිසෙකුට ඇති වෙන එකක් නෙමෙයි. දැන් සාමාන්‍ය මිනිසයා ගත්තොත් තරුණ කාලේ පුංචි කාලේ සෙල්ලම් බඩුවට ආසා කරගෙන ඉන්නවා. තරුණ කාලේ වෙනකොට තමන්ගේම ශරීරයේ සරසාගෙන ඒකින් සතුටු වෙවි ඉන්නවා. ඊට පස්සේ මෝරාගෙන එකට ස්වාමියෙකුටෝ බිරිඳෙකුටෝ ආසා කරගෙන ඉන්නවා. ඊට පස්සේ දරුවන්ට ආසා කරගෙන ඉන්නවා. ඊට පස්සේ දරු මුණුබුරන්ට ආසා කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් සැලකිලි සම්මාන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔහොමනේ මේ ජීවිතය යන්නේ. ඔහොම යන මිනිස්සෙක් ඒ ඔක්කොම පසකින් දමා අනේ මටත් මේ ධර්මයක් ගැන දැනගන්නට ඇත්නම්, මටත් මේකෙන් ඈතර වෙන ක්‍රමයක් ගැන අහන්නට ඇත්නම්, මමත් මේ ධර්මයේ පුරුදු කරන්නට ඇත්නම් කියලා හිතෙන එක ඒක විශේෂ ආසාවක් නෙමෙයිද? ඒක දුර්ලභ එකක් නෙමෙයිද? ආන් ඒක තමන්ට ආශිර්වාදයක් කරගන්න පුළුවනි. ඒක කරගන්න ඕනේ අර මේ ධර්මයේ ඉගෙන ගනිල්ලෙමයි. මම එක දවසක් කල්පනා කළා මේ සූත්‍ර කියවද්දි අනේ අපිට කොච්චර වාසනාවක්ද. ඇයි මේ බුදු කෙනෙකුගේ ධර්මයක් මීට වසර 2500කට කලින් මනුස්ස ලෝකේ වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් නේ මං මේ කියවමින් ඉන්නේ කියලා. එතකොට බාහිර පොත්පත් කියවන්න අපේ හිතේ ආසාව නැතු යනවා. මේකේ දුර්ලභකම ගැන මෙනෙහි කරද්දී මේකේ මොකද ඉස්සර අපි පොඩි කාලේ මතකයි අපි පැවිදි වෙලා වුණත් එච්චර මේ සාමාන්‍ය බණ දහනුත් කියෙව්වා. නමුත් ඊට වඩා අපි ආසාව ගොඩක් තිබුණා නවකතා කිටිකතා කියවන්න. අයි දැන් නම් මේ කාලේ නවකතා කිටිකතා කියවිලා නැහැ නේ. තියෙනවද දන්නේ? දැන් අර ටීවී එක වටේ ඉන්නේ. අර ගින්න වටේ පළඟැටියු ටික වට වෙලා ඉන්නවා වගේ ටීවී එක වටේ ඉන්නේ. ඒ කාලේ එහෙම නැහැ අපි. අපි හරියට කියවනවා. ඉතින් වැඩක් නැහැ වල්පල් පොත්. නමුත් ඒවා කියෝ කියෝ හෙජනකට ඒ නිසා අපිට එකක් වාසියක් ආවා කියවිල්ල. කියවීම පුරුදු වුණා. දැන් අර්ථයෙන් එනවා අපි ළඟට පැවිදි වෙන්න ළමයි මේ කියවිල්ල බෑ. ඇයි පළඟැටිලි? ටීවී එක දිහා බලාගෙන බැලිල්ල ඔටෝ කනට ඇහිල්ල. ඒ දෙක තමයි පුරුදු වෙලා තියෙන්නේ. අර උස්සායන් වීරියෙන් කියවිල්ල හදාගෙන නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මට ඇහිල්ල පුරුදුත් නැහැ. බැලිල්ල හැටියට කියවීම විතරයි. ඇහිල්ල පුරුදු නැහැ. ඒ නිසා මං වණ ඇසිල්ලක් නැහැ. මම කරන්නේ කියවන එක. පැය 24ටම හරි කියවන එක. එතකොට ඒ කියවිල්ල පුරුදු වුණා ඒ වාසනාවට. ඉතින් මම අනිත් අයටත් කිව්වේ ඒකයි පුළුවන් තරම් මේ කියවීම පුරුදු වෙන්න කියලා. මොකද කියවලා කියවලා කියවන අතරේ ලියා ගන්න ඕනේ. ආ අවිද්‍යාව කියන්නේ මම කියන්නේ ඒකට හොඳ ක්‍රමයක්. ඕනේ දැන් අපි ගත්තොත් කියනවා දුක්ඛේ අඥානං. දුක ගැන නොදැනීම අවිද්‍යාවයි. ඊට පස්සේ තමන් ගැන කල්පනා කරන හා මමත් දැන් අවිද්‍යාවෙන් යුක්ත කෙනෙක් නොවේ. ඒක ඇත්තද බොරුද? අවිද්‍යාවෙන් යුක්ත කෙනෙක්. එහෙනම් මා දුක ගැන දන්නේ නැහනේ. ඊට පස්සේ කල්පනා කරන්න මාගේ ශාස්ත්‍රඥ වහන්සේ දුක ගැන මොනවද දේශනා කළේ? දේශනා කළේ අන්න ලියා ගන්න දුක. ඉපදීම දුකයි, ජරාව දුකයි, මරණය දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ වදා. ආ මේවා ගැනනේ එතකොට මං දන්නේ නැත්තේ. ඊට පස්සේ කල්පනා කරන්න ජාතිපි දුක්ඛ, ඉපදීම දුකයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගැන මොකද්ද දේශනා කළේ? ආ ඒක ලියා ගන්න මේ යම් තැනක ය සත්වනිකායක උපදිනවාද, මේ මොනවාද ආයතනයක් ලැබෙනවාද, ස්කන්ධ ලැබෙනවාද, මේක දුක.
එහෙනම් මේ ටික තමයි ඉපදීමේ දුක. ඊට පස්සේ ඒක තෝරගන්න මොකක්ද මේ ඉපදෙනවා කියන්නේ? මොකක්ද මේ ආයතන යොන්න ඇස කන නාසය දිවකය මනස? දැන් ඉතින් මේ දුකනේ දේ තෝර තෝර යන්නේ. ඊට පස්සේ බලන්න රූප වේදනා සංඥා සංඝා මේකත් දුක. ඊට පස්සේ ආයතනයි විස්තර ඊළඟට බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන පිහිටයිද ඒ ඉපදීමයි. ඒකට ඒ ඔක්කොම දුක. ඉතින් කල්පනා කරා මට මේව තාම ප්‍රකට වෙලා නැහෙනි. එහෙනම් මම මේවා ගැන තේරුම් ගන්න ඕනේ. ආන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිහිට කරගෙන නෙමෙයි එතකොට යා විමසන්නේ. ආන් එහෙමයි විමසිය යුත්තේ. ධර්මයේ පිහිට කරගෙන ඊට පස්සේ දුකට හේතු. ආ මේ දුක පවතින්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ වදාළේ කොහොමද මේ දුක පවතින්නේ? දෙවියෙක් මවලද? දේවතා උන්වහන්සේ කෙනෙක් මේ දුක මවලා නෙවෙයි. උන්වහන්සේ කෙනෙක් මවලා සිටිනා නම් දේවතා උන්වහන්සේ නිකක් මොන හරි කියලා පහදව ගන්නපත් පුළුවන් නේ. මේක එහෙම කරන්නත් බෑ. එතකොට මේ දුක මවලා නිමි. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා දේවතා උන්වහන්සේ කෙනෙක් හැටියට පිටස්තරයක මවපු දුකක් නැහැ. බුද්ධ භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊළඟට උන්වහන්සේ වදාලා තමන් විසින් නිර්මාණය කරගත්තු මවාගත්තු එකකුත් නිමි. ඊළඟට උන්වහන්සේ වදාලා ඉබේ හටගත්තු එකකුත් නිමි. බුදුරජාන් වහන්සේ වදාළේ මොකද්ද? හේතු නිසා හටගත්තු ඵලයක්. ආන්ගේ හේතු හැටියට බුදුරජාන් වහන්සේ තෘෂ්ණාව, අවිද්‍යාව, නීවරණ, ඊළඟට ආශ්‍රව, කෙලෙස් අනීමි මහා ගොඩක් විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දුක ගැන මොකද්ද විස්තර කළේ? දුක බුදුරජාන් වහන්සේ දේශනා කළා තංකෝ පනිදං වික්කවේ දුක්ඛං පරිඤ්ඤයන්ති මේ. ඒක තංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්. ඒ කිවි මේ දුක තේරුම් ගත්තාම ඒ දුක සම්බන්ධයෙන් කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? පිරිසිඳ දැකීම. පිරිසිඳ දකින්නවා කියන්නේ අර කන පිට හැරිලා තියෙන එක හරි පිට හරවා ගැනීම. දුක ගැන කළ යුතු දේ. ආ මේක නේ මට මේ දුක ගැන කරන්න තියෙන්නේ. අන්න දුක් සමුදය ගැන යා වෙනම ඕන ලියා ගන්න. මේක නේ මේ විදිහ දුක හටගන්නේ, මේකෙන් හටගන්නේ, මේකෙන් හටගන්නේ, පරිසම්පද හටගන්නේ. ඒකේ තියෙන කොහොමද? තංකෝපනිදන් දුක් සමුදයන් අරිය සත්‍යං පහතබ්බං. ආ මේ දුක හටගන්න දේ නැති කළ යුතුයිනේ, ප්‍රහාණය කළ යුතුයිනේ. ඊළඟට තියෙන දුකෙන් නිදහස් වීම ගැන ආ ඒකත් වෙනස් කොටස් වල ලියා ගන්න ඕනේ. ආ මෙයාට මේක මට මේකේ මේ රාගය හටගන්නේ මට මොකේද? ඔන්න රාගය හටගන්නේ රූපේ, වේදනාවේ, සංඥාවේ. එන රාගේ ෂේවෙන්න ඕනේ මොකේද? එන රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ, විඥාන. මට මේ වෙන්නේ රාගේ ප්‍රහාණය කරගන්න තියෙන්නේ. මට මේ වෙන්නේ ද්වේෂය ප්‍රහාණය කරගන්න තියෙන්නේ. මට මේ වෙන්නේ මුලාව ප්‍රහාණය කරගන්න තියෙන්නේ. ඒක මොකද්ද? තංකෝ පනිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං. ආ මං ඒක අත්දකින්න තුරුම මට මේක දුක්ඛ නිරෝධයක් නැහැ නේ කියලා. ඊළඟට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගය බලා ගන්න ඕන හොඳට විස්තර කර කර. ආ මේක මට පුරුදු කරන්ට නොවැ තියෙන්නේ. ආන් ඒ විදිහට තමන් තමන්ගේ පැත්තෙන් යම් කිසි මට්ටමකින් වෙහෙසක් ගත්තොත් එකක් එකක් ගානේ. එතකොට එයා ශාස්ත්‍රඥ වහන්සේ පීඨ කරගෙන නැද්ද? ශාස්ත්‍රඥ වහන්සේ පීඨ කරන් ඉන්නවා. ධර්මයේ පීඨ කරගෙන නැද්ද? ධර්මයේ පීඨ කරගෙන ඉන්නවා. ශ්‍රාවක සංඝයා පීඨ කරගෙන නැද්ද? ශ්‍රාවක. එහෙම උනේ නැත්තම් ඒ ක්‍රමයට කලේ නැත්තම් උඩින් පල්ලෙන් අත ගැයුව සිතයි කොහෙත් විමුක්තිය තියෙනවා කියයි. නිගණ්ඨනාත පුත්තත් හරි කියයි. නිගණ්ඨ දැන් සාමාන්‍යයෙන් ඔය උගත් පැලන්තේ කියනවා එහෙම. නිගණ්ඨනාත පුත්තරට මේ බොහොම කිට්ටුවෙන් ගිහිල්ලා තියෙන්නේ කියනවා. ඒ බුදු නිගණ්ඨනාත පුත්තරටත් බොහොම තැනක් දීලා ඒ උගත් පැලන්තේ කතා කරනවා. ඇයි හේතුව? දන්නේ නැතිකම.
ඒ ශාස්තෘන් වහන්සේවයි මොකද ශාස්තෘන් වහන්සේ නොවන කෙනාවයි දන්නේ නැතිකම. දැන් බලන්න හිටලා දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දවසක් චිත්ත ගෘහපතිට වෙලාව ගිහිල්ලා මොකක් හරි කාරණයකට නිගණ්ඨ නාත පුත්‍ර හිටපු තැනට යනවා. ගියාම කියනවා නිගණ්ඨ අන්න මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් කෙනා ඔන්න අහලා බලමු අපි කියලා. මං හිතන්නේ විශාලමහනුවර මේක වෙන්නේ. විශාලමහන් ලිච්ඡවීන් සමග සන්තාගාර ශාලාවක කතා කර කර ඉන්නකොට තමයි ඕක වෙනවා වෙන්නේ මම මතකේ එහෙමයි. එතකොට චිත්ත ගෘහපති කියන්නේ අනාගාමි උපාසක කෙනෙක්. ඉතින් නිගණ්ඨනාථ පුත්‍ර එක නිකන් කතා කරන සුවද කතා කරාම නිගණ්ඨනාථ පුත්‍ර ඒ වෙද්දී අර පිරිසට කී කී ඉන්නවා නිගණ්ඨනාථ පුත්‍ර ඔය මේ ශ්‍රමණ ගෞතමයන් කියනවා මේ දෙවන ධ්‍යාන තුන්වන ධ්‍යාන මේ තියනවා කියලා මොන බොරුද විතක්ක විචාර නැති සමාධියක් කොහෙද කී කී දැන් උගන්වනවා අර පිරිසට උගන්වන අතර තමයි මෙයා එන්නේ කවුද එන්නේ චිත්ත ගෘහපතිට කියනවා මේ එන්නේ අහනවා මේ ගෘහපතිය ඔහි විශ්වාස කරනවාද විතක්ක විචාර නැති සමාධියක් තියෙනවා කියලා කියනවා ස්වාමීනි මං විශ්වාස කරන්නේ නැහැ කියලා. එතකොට කියනවා ආම් බලන්න කෙලින් මිනිස්සු දැන් මේ අර මිනිස්සුත් පිරිසුත් එක්ක කියනවා ආම් බලන්න කෙලින් කතා කරන කෙනෙක් බලන්න කොච්චර ඍජුද දැන් අර ශ්‍රමණ ගෞතමයෝ කියනවා විතක්ක විචාර නැති සමාධියක් තියෙනවා කියලා මියා විශ්වාස කරන්නේ නැහෙනි කියනවා. එතකොට අහනවා ස්වාමීනි චිත්ත ගෘහපති අහනවා විශ්වාසයේද උතුම් ඥානයේද උතුම් කියලා අහනවා. කියනවා ගෘහපතිය ඥානයේ තමයි උතුම් විශ්වාසයට වඩා කියනවා. එතකොට ස්වාමීනි කෙනෙකුට තිබුණොත් අත්දැකීමෙන් ලත් ඥානයක් මේ සමාධි ගැන ඒ අත්දැකීම් ලත් ඥානෙ උතුම් කියනවා. එතකොට ස්වාමීනි මට විශ්වාස කරන්න දෙයක් නැහැ මට ඥානයක් තියෙනවා පළවෙනි ධානයේ මේ අංග තියෙනවා මම ඒකේ සමවදිනවා විතක්ක ਵਿਚාර නැති ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවෙන් යුතු දෙවන ධානයක් තියෙනවා මම ඒකටත් සමවදිනවා තුන්වෙනි ධානයක් තියෙනවා මම ඒකටත් සමවදිනවා හතරවෙනි ධානයක් තියෙනවා මම ඒකටත් සමවදිනවා කියනවා. එතකොට කියනවා මේ බලාපන් අර මිනිසුන්ට කියනවා මේ බලාපන් මේ මිනිස්යාගේ කොච්චර වංක චපල කොච්චර බාල චරිතයක්ද මේ කියලා ආයෙ කියනවා. එතකොට නිගණ්ඨනාථ පුත්‍රගෙන් අහනවා චිත්ත ගෘහපති ස්වාමීනි ඔබ වහන්සේ කලින් මට කිව්වා කොච්චර කෙලින් කොච්චර ඍජු කොච්චර අවංක කෙනෙක්ද කියලා. දැන් මේ අනිත් පැත්තට හැරිලා කියනවා මේ කොච්චර වංක චපල කෙනෙක්ද කියලා. මේකෙන් ඇත්ත කෝකද? කලින් එක ඇත්ත නම් මේක බොරු, මේක ඇත්ත නම් ඒක බොරු. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේගේ එක ඔබ වහන්සේ තියාගන්න. මම මේ කිව්වේ මම දන්නා දකිනා දේ කියනවා. බලන්නේ ශ්‍රාවකයෝ ශාස්ත්‍රෘත්වයේ පිහිටලා ඉන්න කතාව. එතකොට ඒ වගේ පරිසරයක මේ කියන්නේ එකම මත කෝලාහලයක් තිබිච්ච පරිසරයේ ශ්‍රාවකයෝ ඍජුව හිටියේ. දැන් මේ කාලේ මත කෝලාහලන්නේ මේ කාලේ තියෙන කාම කෝලාහලේ. මේ කාලේ තියෙන තරිගම කාම කෝලාහලේ. මේකේ තියෙන අධර්ම රාග කෝලාහලේ. මේ අධර්ම රාග කෝලාහලයේ මැද්ද තමයි මේ ලාභ සත්කාර කෝලාහලෙකුත් තියෙන්නේ. ඒකේ තමයි ওই ධර්ම කෝලාහලයක් වගේ එකක් පිටට පේන්නේ. එතකොට ඒකෙදී අපි ධර්මයේ ඉගෙන ගන්න කෙනා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවම සිහි කරගෙන හිටියොත් තමයි බේරෙන්නේ, නැත්නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි අද අපි කතා කළේ අර සම්මසන සූත්‍රයේ අභ්‍යන්තර අංග මෙනෙහි කිරීම ගැනයි කතා කළ මංකෝ. ඒ විදිහට අර ධර්මයේ විස්තර කරගෙන යන්න පටන් ගත්තාම පුළුවන්. දැන් අපි ගත්තොත් මේ වැඩසටහනේදී අපි මුල ඉඳලා පටිච්ච සමුප්පාදය තෝරලා දුන්නා, පංච උපාදානස්කන්ධය තෝරලා දුන්නා. දැන් මේ විදිහට තෝරලා දෙද්දී ඒ එකක් කියවල ඒක අතාරින්න එපා. අපි ගත්ත පොත් අපි වැඩසටහන් වල දහම් පොත් තියෙන්නේ. එකක් කියවලා හා දැන් මම මේක කියවුවනේ, ඒ නිසා දැන් මේක දැන් මම දන්නවනේ, ඊළඟ පොත කියවනවා කියලා එහෙම කරන්න එපා. ඒ කියූපේ එක නැවත නැවත කියවන්න ඕනේ. මොකද ඒ කීවිල්ල කියන එක මේ අමාරුවෙන් ඇති කරගන්න ඕනේ. මොකද ඒකට වුණත් සාමාන්‍යයෙන් හිතේ එන්නේ නැහැ කැමැත්ත.
කැමැත්තේ ඉන්නේ හිත 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 මේ ওই බාහිර දේවල් වල විසිරලා යන යාස. ඒ නිසා මේ එක දිගට ඒක නිතර නිතර පුරුදු කරන්න කැමැත්ත උපදවා ගන්න ඕනේ. අර මරණ සතියේ මං මැරිලා ගියොත් මට මේ මොකවත් නැහැ නේ කියලා එහෙම මෙනෙහි කරගෙන තමයි උපදවා ගන්න ඕනේ. එතකොට ටික ටික මේ ධර්මයේ Tamanට ධර්මයේ පීඩ ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් එහෙම ධර්මයේ පීඩ ලබා ගන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද.